السلام عليكم ورحمة الله وبركاته إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهدي الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد මුළු විශ්වතලයේම මවා පරිපාලනය කරන්නා වූ ਸਰව බලධාරී ਸਰව උත්තරීතර පවිත්‍ර එකම දෙවියන් වන අල්ලාහ් සුබානහු තාලාට සියලු ප්‍රශංසා හිමි වේවා. අප නබි නායක මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ටත් එතුමාණන් නිවැරදි ලෙසින් අනුගමනය කරන සියලුම මුස්ලිම් ජනතාවටත් අල්ලාහු රබ්බුල් ආලමින්ගේ කරුණාව පහළ වේවායි පතමින්, අද දින ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ එඬේරමුල්ල ශාඛාව මගින් සංවිධානය කරන ලද මෙම රැස්වීමේදී මුස්ලිම් ජනතාවගේ ජීවන අයිතිය සුරකිමු යන මැයෙන් වචන කිහිපයක් ඔබ ඇමතීමට මා අදහස් කරනවා. මා හිතවත් සහෝදර සහෝදරියනි, අපගේ මව්බිම වන මෙම ශ්‍රී ලංකාව බහු ආගමික විවිධත්වයකින් සියලු ආගමිකයන්ගේ සහජීවනයෙන් විවිධ සංස්කෘතීන් හා විවිධ චාරිත්‍රවලින් සමන්විත වුණු රටක් වශයෙන් අපි සියලු දෙනාම දැනගෙන සිටිනවා. මෙම රට තුළ විවිධ ජාතීන් ජීවත්වන ඒ මට්ටම ජාත්‍යන්තර ප්‍රජාව විසින් විශ්ලේෂණයකට නතු කරන විට මෙම රට තුළ බහු ආගමික විවිධකරණය ඇගැයීමකට ලක්කිරීමේදී ලෝකයේ පවතින රටවල් අතුරින් තෙවන ස්ථානය අප රටට හිමි වී තිබෙනවා. එතරම් දුරට ජාතීන් කිහිපයක් ජීවත් වන රටක් තමයි ශ්‍රී ලංකාව කියන්නේ. සිංහල බෞද්ධ ජනතාව, දෙමළ භාෂාව කතා කරන හින්දු ජනතාව, මුස්ලිම් ජනතාව, බර්ගර් ජනතාව, කතෝලික ජනතාව, මැලේ ජනතාව, එවැගේම කාපිරි යනුවෙන් හඳුන්වනු ලබන ජනතාවකුත් ශ්‍රී ලංකාවේ වාසය කරනවා. තවත් විශේෂ ජාතියක් තමයි ශ්‍රී ලංකාවේ වාසය කරන ස්වදේශික වැදි ජනතාව. මේ ආදී වශයෙන් ජනකොටස් 19කටත් අධික සංඛ්‍යාවක් අප රට තුළ ජීවත් වෙනවා. ඒ පිළිබඳව 2017 වසරේදී ජූලි මාස 18 වන දින මනෝ ගණේසන් අමාත්‍යතුමා, ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගණේසන් අමාත්‍යතුමා විසින් එක් පොතක් අමාත්‍යංශයේ විසින් එතුමාගේ අමාත්‍යංශය අරහා එළිදක්වනු ලැබුවා. එම පොත තමයි ශ්‍රී ලංකාවේ ජනවර්ග යනුවෙන්, People of Sri Lanka යනුවෙන් ඉංග්‍රීසියෙන් ආමන්ත්‍රණය කරන පොතක් එළිදක්වුවා. එම පොතේ එතුමා පැහැදිලිව සඳහන් කරනවා ශ්‍රී ලංකාවේ ජනවර්ග 19ක් ජීවත් වනවයි කියලා. මෙම පොත එළිදැක්වේ අපගේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ කියන්නේ මොකද්ද? ශ්‍රී ලංකාව පැහැදිලිව පිළිගෙන තිබෙනවා මෙම රට තුළ ජනවර්ග 19ක් ජීවත් වනවයි කියලා. මෙසේ විවිධ ජනකොටස් ජීවත් වන රටක් තුළ අපගේ දේශපාලන පැවැත්ම, මෙම රටේ ස්ථාවරභාවය, මෙම රටේ ආර්ථික ප්‍රතිසංස්කරණය, ජාතික ප්‍රශ්නවලට විසඳුම් යන මෙම සියලු ප්‍රශ්නවලදී ශ්‍රී ලංකාවේ අපි තීරණයකට නිගමනයකට එළඹෙනවා නම් ඒ සියලු තීරණ හා තීන්දු අපි ලබාගත යුත්තේ මේ සියලුම ජනකොටස්වල තෘප්තිමත් භාවයකින් යුක්තවයි. එක් ජනකොටසක් විශේෂ සැලකිල්ලකට ලක් කරමින් තවත් ජනකොටසක් බහිෂ්කරණයට ලක් කරමින් අපි තීරණ තීන්දුව ලබා දුන්නා නම්
අනිවාර්යෙන්ම අප රටේ සහජීවනය ප්‍රශ්නාර්ථයක් වනවයි කියන එක නියත වශයෙන්ම අපි දැන සිටින කාරණාවක්. මා හිතවත් සහෝදර සහෝදරියනි, නමුත් මෑත කාලීන ශ්‍රී ලංකාවේ සිද්ධ වන දේවල් දිහා බලන විට මුස්ලිම් ජනතාව වශයෙන්, සුළුතර ජනතාවක් වශයෙන්, දෙවන සුළුතර ජනතාව වශයෙන් ජීවත් වන අපට ඉතාමත් අමානුෂීය ලෙස ඕනෑකමින් අසාධාරණකම් සිද්ධ වනවයි කියන එක ඉතාමත් පැහැදිලිව අපට දැකගන්නට පුළුවන්. සක්සුදක්සේ පැහැදිලි මුස්ලිම් ජනතාවට මෙම රට තුළ විවිධ අසාධාරණකම් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වන්නේ මහජන පාර්ශවයෙන් නොවේ, දේශපාලන අරගලය පවත්වගෙන යන වත්මන් ආණ්ඩුව සහ මීට පෙර පැවති දේශපාලන ආණ්ඩු පක්ෂයේ නායකවරුන් මගින් තමයි මෙම මුස්ලිම් ජනතාවට විවිධ අසාධාරණකම් සිද්ධ කරනු ලබන්නේ. මීට කලින් අප රටේ ජනාධිපති වශයෙන් කටයුතු කරපු මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ දශක තුනක කාලයක් පුරා පැවති යුද්ධය සම්පූර්ණයෙන්ම නිම කරපු නායකත්වය දරපු පුද්ගලයෙක් වශයෙන් සියලුම ජාතීන් හමුවේ එතුමාට විශේෂ ගෞරවයක්, ආදරයක්, සැලකිල්ලක් තිබුණා. නමුත් එම ජනාදරය ජනතාවට සුබවාදී ලෙස, සියලු ජනතාවට සුබවාදී ලෙස එය පරිවර්තනය කරනවා වෙනුවට එතුමා කරපු දේ තමයි සුළු ජනතාවට සිද්ධ වන අසාධාරණකම් වලදී, අගහිංගකම් වලදී, අඩුපාඩුකම් වලදී එතුමා නිහඬ වුණා. එතුමා නිවැරදි තීන්දුව තීරණ ඒ අවස්ථාවේදී ලබා ගත්තේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට සිද්ධ වුණා කෙතරම් දුරට ඉතා විශාල ජනාධරයක් ශ්‍රී ලංකාවේ ජනතාව තුළ ලබාගෙන සිටියත් එතුමාට සිද්ධ වුණා නිවස බලා පිටත් වන්නට. ඒ කියන්නේ බහුතර ජනතාව ශ්‍රී ලංකාවේ සිටින 99%කටත් වැඩි ජනතාව බලාපොරොත්තු වන්නේ මොකද්ද? සහජීවනය, ජාතික සමගිය, සියලු ජාතීන් එකට කටයුතු කළ හැකි පරිසරයක් සියලුම ජනතාව බලාපොරොත්තු වෙනවා. නමුත් දේශපාලන නායකවරු තමන්ගේ ඕනෑ එපාකම් වලට හිතැතිව ඔවුන් විවිධ දේශපාලන තීරණ ගන්නවා. එම නිසා ජනතාව නොයෙකුත් අඩන්තේට්ටම් වලට ලක් වෙනවා. නමුත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලයේදී සාමාන්‍ය දේවල් නොවේ, නොයෙකුත් විශාල දේවල් මුස්ලිම් ජන සමාජයට බලපෑම් වශයෙන් සිද්ධ වුණා. ඒ කාලේ හලාල් ප්‍රශ්නය ගෙනාවා. ඒ කාලේ හිජාබ් කියලා කාන්තාවන් මූණු ආවරණය කරන ඉස්ලාමීය වස්ත්‍ර ක්‍රමය කියලා අපජන සමාජයේ නොදන්නා පිරිසක් විසින් ක්‍රියාත්මක කරන මූණු ආවරණය කියන ඒ වස්ත්‍රය ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කිරීම තුලින් එය ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට, ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් කියලා ප්‍රශ්නයක් ගෙනාවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේදී මුස්ලිම් දේවස්ථානවලට පහර දීම් සිද්ධ වුණා. ඒ වගේම මුස්ලිම් වෙළඳ ව්‍යාපාරික ස්ථාන ගිනිබත් කරනු ලැබුවා. මේ වගේ නොයෙකුත් අසාධාරණකම් වලට ඒ කාල වකවානුව තුලදී මුස්ලිම් ජනතාව මුහුණ දුන්නා. මේ සියල්ලක්ම වෙනස් විය යුතුයි, වෙනසකට අපි යා යුතුයි, වෙනසක් ඇති කළ යුතුයි කියලා සියලුම ජාතීන් එකතු වෙලා මහින්ද රාජපක්ෂ මැතිතුමාව පරාජය කරන්නට හැකි වේවිද, ඒ දහවල් සීලයක් වේවිද කියලා ප්‍රශ්නාර්ථයක් සිත තුළ තිබුණත් සියලුම අපි ජාතීන් එකතු වෙලා යහ පාලනය යනුවෙන් අපි ආණ්ඩුවක් පත් කරගත්තා. සියලුම ජාතීන්ට එක සමානව අයිතිවාසිකම් ලබා දීමට කටයුතු සැලැස්වීම සඳහා එසේ පාලනයට පත් වුණු මෙම යහපාලන ආණ්ඩුව තුළ, ඒ යහපාලන ආණ්ඩුව ආණ්ඩු බලය බවට පත් කරපු සුළු ජාතීන්ට මෙතෙක් දුරට සිද්ධ වෙලා තිබෙන සාධාරණකම් මොනවද? මෙතෙක් දුරට සුළු ජාතීන්ට ඔවුන් විසින් ලබා දීලා තිබෙන තීන්දුව මොනවද? දේශපාලන විසඳුම් මොනවද කියලා සොයා බැලුවොත් නැවත වතාවක් අතිබිහිසුණු යුගයකට අපි පරිවර්තනය වෙලා ඉන්නේ. අපිව දැන් වෙනස් කරලා තියෙන්නේ අපි නිකන් කබලෙන් ලිපට වැටුණා වගේ. සාමාන්‍ය වදවෙන් සා විඳගෙන හිටපු අපි දැන් අතිබිහිසුණු, අති භයානක වදහිංසාවලට මෙම යහපාලන ආණ්ඩුවෙන් අපි වදහිංසාවලට ලක්වෙමින් සිටිනවා. ජනතාවනි හිතලා බලන්න, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බලයට පත් වුණේ මොනවා කියලාද? මම ශ්‍රී ලංකාව තුළ ජනවාර්ගික ප්‍රශ්නවලට නිසි විසඳුමක් ලබා දෙනවා,
සියලු ජාතීන්ට එක සමානව සලකනවා. එතුමා පාර්ලිමෙන්තුව 2015 වසරේදී පාර්ලිමෙන්තුවේ මහමැතිවරණයක් අවසන් වෙලා පළමුුවෙන් පාර්ලිමෙන්තුවට පැමිණි අවස්ථාවේදී එතුමානන් පැවසුවේ මෙන්ඩ මේවා. සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ සහ ආදිවාසී ජනයාද ඇතුළු සියලු ජන කොටස්වල සංහින්දියාවෙන්ද බෞද්ධ හින්දු ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගමික කණ්ඩායම් අතර සහජීවනයෙන්ද සමන්විත වන නූතන ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීමේ මෙහෙවරේ මමත් කොටස්කරුවෙක් කියලා තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කිව්වේ. සියලුම ආගමිකන් අතර මම සංහිඳියාව ඇති කරනවා. ඒ සඳහා මෙම ගෞරවනීය පාර්ලිමේන්තුව මට සහයෝගය ලබා දිය යුතුයි, කතානායකතුමා මට සහයෝගය ලබා දිය යුතුයි කියලා කියනකොට සියලුම ජාතීන් ඉතාමත් සන්තෝෂයට පත් වුණා. අන්න අපි බලාපොරොත්තු වුණු රාජ්‍ය නායකයා මෙම රටේ දේශීය ජාතික ප්‍රතිපත්තියට නිසි විසඳුම් ලබා දෙන්නට යනවායි කියලා අපි සියලු දෙනාම සතුටු වුණා. නමුත් අපේ ඉරණම වුණේ මොකද්ද? ඒ කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලයේදී තිබුණේ සද්ද විතරයි. නමුත් මෛත්‍රී යුගය ආරම්භ වුණාට පස්සේ අපි හිතුවේ සියලු දෙනාම මෛත්‍රියෙන් කරුණාවෙන් සහජීවනයෙන් ජීවත් වීමට හැකි පරිසරයක් උදා වී හමාරයි කියලා. නමුත් මේ කාලේ සද්ද විතරක් නෙමෙයි යුද්ධෙත් එක්ක අපි ඒගොල්ලෝ සියලු ක්‍රියාකාරකම් සිද්ධ කරගෙන යනවා. සද්ද විතරක් තිබුණොත් කමක් නැහැ, දැන් සද්දෙත් එක්ක යුද්ධෙත් පටන් අරන් ඉවරයි. මම මේක කොහොමද කියන්නේ ජනතාවනි මදක් සිතා බලන්න. මෛත්‍රී පාලන යුගය තුළ මේ දක්වා 2015 වසරේ සිට මේ දක්වා මුස්ලිම් දේවස්ථාන පමණක් 19කට පහර දීලා තිබෙනවා. මෙසේ පහර දෙන්නේ 11ක් තමයි. ජාතිවාදීන් හෝ අන්තවාදී ලෙස කටයුතු කරන 11ක් විසින් මෙසේ ආගමික වර්ගවාදය ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් පටු දේශපාලන අරමුණු වලින් මෙසේ ප්‍රහාර එල්ල කරනකොට සියලුම ජනතාව ඔවුන් ආශ්චර්යයට පත් වෙනවා. මොකද්ද මේ වෙන්නේ? අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ තත්ත්වයක් නෙමෙයි. නීතිය ආධිපත්‍ය සුරැකිය යුතුයි, නීතිය සමානව ක්‍රියාත්මක විය යුතුයි කියලා සියලුම ජනතාව ඔවුන් විස්තුම් තුස්ලිම් භූතව මෙම ප්‍රශ්නේ දිහා බලන්නට පටන් ගත්තා. නමුත් මේ වනතුරු එකදු පුද්ගලයෙකුව නිවැරදි ආකාරයට නීතියේ ඉදිරිපිට අධිකරණයේ ඉදිරියට ගෙනල්ලා නීතිරයේ ඉදිරිපිට වරදකරු කරල්ල මෙම ආගමික ජාතිවාදය හෝ අන්තවාදයේ පතුරුවන ආගමික වර්ගවාදයේ පතුරුවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමක් තවමත් සිද්ධ කරලා නැහැ. ඇයි මේවා සිද්ධ වෙන්නේ? අපි බලාපොරොත්තු වන්නේ නීති ආධිපත්‍ය ඕනෑම ආගමක වෙන්නට පුළුවන්. සිංහල බෞද්ධ හෝ වෙන්නට පුළුවන්, හින්දු ආගමිකයන් වන්නට පුළුවන්, මුස්ලිම් ආගමිකයන් වන්නට පුළුවන්. නීතිය අතට ගන්න කවර පුද්ගලයෙක් වුණත් එම පුද්ගලයාගේ තරාතිරම් නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නීතිය ක්‍රියාත්මක වීමක් සිද්ධ වුණේ නැහැ. ඥානසාර හිමි ඇතුළු විවිධ පාර්ශවයන් පැහැදිලිව ඉස්ලාම් ධර්මයට හා මුස්ලිම් ජනතාවට නිග්‍රහ කරමින් විවෘත වේදිකාවල දෝෂාරෝපණය කරමින් සැරිසරනකොට ඔවුන් තවමත් නිදැල්ලේ සැරිසරනවා. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. අත්අඩංගුවට ගන්නවයි කියලා නාඩගමක් නැටුවා. එම නාඩගමේ අවසානය මොකද්ද? අපේ ජනතාවට සියලුම දේවල් අමතක වෙලා ඇයි නීතියේ ඉදිරිපිට අත්අඩංගුවට ගත්තේ නැත්තේ? ඉදිරි අධිකරණ ඉදිරියට ගෙනාවේ නැත්තේ? අධිකරණයට අපහාස කරපු, ඉස්ලාම් ධර්මයට පැහැදිලිව විවේචනය කරන, නිග්‍රහ කරන පුද්ගලයන්ව අපි අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නවයි කියලා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා විවෘත පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරනකොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියනවා, මම කිසිදු සිවුරක් ඇඳගත්තු කිසිදු භික්ෂුවක් මම අත්අඩංගුවට ගන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. මේ නීති ආධිපත්‍යද අපි කියන්නේ? ආගමේ නමින් යම් කිසි කෙනෙක් ප්‍රශ්නයක් ඇති කරනවා නම් තරාතිරම් නොබලන්න. මෞලවිතුමෙක්ද අත්අඩංගුවට ගන්න, පූජකවරයෙක්ද අත්අඩංගුවට ගන්න? හේතුව අපට අවශ්‍ය වන්නේ නීතියේ ආධිපත්‍ය, කැලෑ නීතිය ක්‍රියාත්මක කිරීම නෙමෙයි. නමුත් සිද්ධ වුණේ නැහැ. සාමාන්‍ය සරල දේවල් වලට මුස්ලිම් ජනතාවගෙන් විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගනු ලබනවා. කිසිදු විමර්ශනයක් නැහැ, කිසිදු පරීක්ෂණයක් නැහැ, කිසිදු සාධාරණයක් නැහැ. නමුත් පැහැදිලිව නීතිය කඩකරන පුද්ගලයන් අද එලිමානේ සැරිසරනවා. මොකද්ද මේ යහපාලන ආණ්ඩුවේ තිබෙන සාධාරණත්වය? හරි, ඒව මදක් ඉවතලා දාලා ඒක ආගමික පූජකවරුන් සම්බන්ධ ප්‍රශ්නයක් කියලා යම් කිසි කෙනෙක් සංවේදීව හිතනවා නම් ඒව මදක් පසකට තබන්න. මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන ගිනිබත් වෙනවා.
මෙම යහපාලන ආණ්ඩුව තුළත් මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන ගිනිබත් වෙමින් පවතිනවා. ඒ ව්‍යාපාරික ස්ථාන ගිනිබත් කරන පුද්ගලයන් තවනතුරු අත්අඩංගුවට ගත්තේ නැහැ. ඒ අවස්ථාවේදී එම පුවත උණුසුම්ව පවතින කාලයේදී පුද්ගලයෙක්ව දෙන්නෙක්ව සැකකරුවන් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළා. නමුත් එම පුද්ගලයන්ට අත්ුණ ඉරණම මොකද්ද? වරදකරුවන් බවට ඔවුන් අධිකරණයෙන් ප්‍රකාශයටපත් කරනු ලැබුවද? නැත්නම් ඔවුන් අපමත නිදහසේ සැරිසමරමින් නැවත නැවතත් ඒ ආකාරයෙන්ම වැරදි කටයුතු කරගෙන සිටිනවද? දැන් කියන්නට පුළුවන්, අපි සිංහල ජාතික බලමුළුවේ සභාපති අක්මීමණ දයාරත්න හිමිතුමන්ව අපි අත්අඩංගුවට ගත්තනේ කියලා කියන්නට පුළුවන්. ඒ අත්අඩංගුවට ගත්තේ රෝහින්යා මුස්ලිම් සරණාගතයන්ට පහර දීමේ ප්‍රශ්නයක් නිසා. අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට පහර දීම නිසා නෙමෙයි, සරණාගතයන් වශයෙන් පැමිණි මෙරටට පැමිණි රෝහින්යා ජනතාවට පහර දීම නිසා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලපෑම මත ශ්‍රී ලංකාවේ තිබෙන වෙනත් රජයේ හෝ විපක්ෂයේ හෝ මැති ඇමතිවරුන්ගේ බලපෑම මත අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වුණා මිස සාධාරණ පදනමක් මත අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වුණේ නැහැ. එසේ අත්අඩංගුවට ගන්න හිමි නමවරුන්ට පවා ඔවුන් ඇප ලබා දෙනවා කොන්දේසි සහිත ඇප. මොනවද කොන්දේසි? ඔවුන් ආගමික දේශනා සඳහා යා හැකි. ඔවුන්ට ඒ සඳහා අවසර තිබෙනවා. ආගමික දේශනාවක් තිබෙනවාද එලිපිට එන්නට පුළුවන් කියලා ඔවුන්ට පැහැදිලිව අවසර ලබා දෙනවා. ඇයි අපිව අත්අඩංගුවට ගත්ත වෙලාවේ බයාන් දේශනාවක් තියෙනවයි කියලා ඇයි මට අවස්ථාවක් දෙන්නට තිබුණනේ? ආගම දේශනා කරන්නට ඇප ලබා නොදී සිරගත කරලා රිමාන්ඩ් භාරයේ තබන අවස්ථාවේදී ඇයි අපිට එම අවස්ථාව ලබා දුන්නේ නැත්තේ? මොකද්ද නීතිය සිද්ධ වෙන්නේ? මේ ප්‍රහේලිකාවක් බවට දැන් පත් වෙලා තිබෙනවා. මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ දේපල හානියට පත් වෙනවා. අධිකරණය හමුවේ අත්අඩංගුවට ගන්නේ නැහැ. මේවා සද්දෙත් එක්ක නැවතුණු දේවල් නෙවෙයි, මේවා සද්දෙත් සමග කරන යුද්ධ කියන එක අපි මතක තබා ගත යුතුයි. මේ විතරක් නෙමෙයි සහෝදර සහෝදරියනි, අපි සියලු දෙනාටම අමතක වෙලා තිබෙනවා මුස්ලිම් විශේෂ නීතිය කියලා නීතියක් ගෙනවා පසුගිය වසරේ නොවැම්බර් මස. මුස්ලිම් ජනතාවගේ විවාහ නීතිය, දික්කසාද නීතිය, ළමුන් අදා වඩා ගැනීමේ නීතිය, දේපල සම්බන්ධ නීතිය වෙනසකට භාජනය විය යුතුයි කියලා යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජයට කොන්දේසි පනවනකොට කිසිදු පැකිලීමකින් තොරව එම සියලු කොන්දේසි වලට සාගර රත්නායක අමාත්‍යතුමා එකඟතාවය පළ කරමින් පැහැදිලිව මාධ්‍ය හමුවකදී ප්‍රකාශයට පත් කළා. ඒ සියල්ලක්ම සම්මත වෙලා ඉවර වෙලා ඇති. මුස්ලිම් විශේෂ නීතිය වෙනස් කරලා ඇති. ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය ඒ නීතිය පිළිබඳව අපි කතා කළේ නැත්තම්. අපි ඒ ගැන කතා කළා. මුස්ලිම් විශේෂ නීතියේ සංශෝධන ඉදිරිපත් විය යුතුයි. ඒ පිළිබඳව වෙනසක් නැහැ. රටක නීතියක් තිබෙනවා නම් එම නීතියේ විවිධ සංශෝධන ඉදිරිපත් විය යුතුයි කියන ඒ ස්ථාවරය මත ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයත් සිටිනවා. නමුත් ඒ සංශෝධන සිද්ධ විය යුත්තේ මොන ආකාරයටද? කුමන පදනමක් මතද? අවශ්‍යතාවයක් මත? ඇයි සංශෝධන ගෙනා යුත්තේ? මුස්ලිම් විශේෂ නීතිය නම් ඒ විශේෂ නීතිය අදාළ වෙලා තිබෙන්නේ තේසවලමේ නීතිය වගේ හෝ සිංහල උඩරට නීතිය වගේ හෝ නෙමෙයි. මුස්ලිම් ජනතාවගේ විශේෂ නීතිය පදනම් වෙලා තිබෙන්නේ ඉස්ලාමීය මූලික නීති රීති මත. එසේනම් මුස්ලිම් ජනතාවගේ ඌමනාවට, ඉස්ලාම් ධර්මයේ ඌමනාවට මුස්ලිම් විශේෂ නීතියේ සංශෝධනයන් සිද්ධ විය යුතු මිසක් යුරෝපා සංගමයේ ඌමනාවට සිදු නොවිය යුතුයි කියලා අපි අඬ නැගුවා. වහාම අපට විරුද්ධ වන පිරිසක් අපිව බැලුවේ මෙන්න මේගොල්ලෝ පොඩි ළමයින්ව විවාහ කරගන්නට උත්සාහ දරනවායි කියලා. කුඩා දරුවන්ව විවාහ කරගන්නට අපට අවශ්‍යතාවයක් නැහැ. ඒ සඳහා නෙමෙයි අපි කතා කළේ. නීතියේ වෙනසක් කරනවා නම් මුස්ලිම් ජන ප්‍රජාවට අදාළ නීතියක් නම් අපි වෙනස් කරගන්නම්. අපි ඒවට නිර්දේශ ඉදිරිපත් කරන්නම්. ඒ ගැන ශ්‍රී ලංකා රජය සැලකිල්ලක් දක්වලා වෙනස් කරගන්න කියන එකයි අපේ එකම බලාපොරොත්තුව ඉල්ලීම උනේ. නමුත් මොකද්ද කළේ? අපි හඬ නැගපු එකම හේතුව නිසා එම උද්ඝෝෂණයේදී වසරක කාලයක්වත් මෙම සංශෝධනයට ප්‍රමාද විය යුතුයි, ප්‍රමාද වෙමින් තමයි සංශෝධනය ඉදිරිපත් විය යුත්තේ කියලා අපි අඬ නගපු නිසා තමයි එම නීතිය වසරක කාලයක් ප්‍රමාද කරලා තවමත් සංශෝධන කටයුතු සඳහා කමිටුවක් පත් කරලා ඒ කමිටුව අතර තවමත් ඒක පත් වෙමින් තිබෙන්නේ. නැත්නම් සියලු සංශෝධන වෙනස් කරලා ඇති කරලා මුස්ලිම් ජනතාවගේ ආගමික නීතියත් උදුරන්නට යුරෝපා සංගමයේ ඒ උවමනාව මෙම යහපාලන රජය විසින් සිද්ධ කරලා දැනටමත් හමාර වෙලා ඇති. ඒ විතරක්ද සහෝදරගෙන
සහෝදරවරුණි, මේ මෑතකදී සිද්ධ වුණ ප්‍රශ්නයක් තමයි අම්පාර දිස්ත්‍රික්කයේ මාණික්කමඩු ප්‍රදේශයේ ඉරක්කාමම් කියන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ප්‍රදේශයක බුදු පිළිමයක් තැන්පත් කරන්න පිරිසක් උත්සාහ කරා. ඇයි ඔවුන් උත්සාහ කරේ? සිංහල බෞද්ධ ජනතාව වාසය නොකරන, හින්දු ජනතාව හා මුස්ලිම් ජනතාව මිශ්‍ර වෙමින් වාසය කරන ප්‍රදේශයක බුදු පිළිමයක් තැන්පත් කරන්න ඔවුන් උත්සාහයක් දරුවා. සිංහල බෞද්ධ ජනතාවගේ විශ්වාසය අනුව බුදු පිළිමයක් තැන්පත් කරන එක ඔවුන් පුණ්‍ය කටයුත්තක්සේ සලකනවා. ඒ පිළිබඳව අන්‍ය ජාතිකයන් වශයෙන් අපට විරුද්ධ වන්නට අයිතියක් නැහැ. ඒ ආගමික පදනමක්. නමුත් ජාතීන් අතර ආරවුල් ඇති කිරීමේ අරමුණෙන්, තවත් ජාතියක් මත බලෙන් පැටවීමේ අරමුණෙන්, නැත්නම් නැවත පදිංචිය යන නාමයෙන් මුවාවෙන් වෙනත් ජන කොට්ටාසයක් එම ප්‍රදේශය තුළ පදිංචි කරවීම සඳහා මෙසේ පිළිම තැන්පත් කිරීම ආරවුලක් ඇති කරාවි කියලා එහිදී අම්පාර දිස්ත්‍රික්කයේ මහේස්ත්‍රාත්තුමාම නියෝග කරා වහාම මෙසේ තැන්පත් කරන එක නතර කරන්න කියලා අතුරු තහනම් නියෝගයක් පැනෙව්වා. නමුත් ඒ තානම් නියෝග සියල්ලක්ම කඩාකප්පල් කරගෙන පිරිසක් ගිහිල්ලා බුදු පිළිම තැන්පත් කරනකොට මෙම රජය ක්‍රියා කළේ කොහොමද? ප්‍රදේශයේ අම්පාර දිස්ත්‍රික්කයට අදාළ සිංහල මන්ත්‍රීවරයෙකුගෙන් ආනවා මේ පිළිබඳව ඔබතුමාගේ මතය මොකද්ද කියලා. එතුමා නීතියට පරිබාහිරව කතා කරනවා, බෞද්ධයෙක් වශයෙන් බුදු පිළිමයක් තැන්පත් කරන එකට මට එරෙහි වන්නට බැහැයි කියලා. බෞද්ධයන් වශයෙන් බුදු පිළිමයක් තැන්පත් කරන එක ඔබේ අයිතියක් වුණාට එම නීතියේ රාමුව තුළ මහේස්ත්‍රාත් අධිකරණ නියෝගවලට පරිබාහිරව තැන්පත් කිරීම ජාතීන් අතර ආරවුලක් ඇතිවීමට හේතුවක් වනවයි කියන එක මැති ඇමතිවරු කල්පනා කළේ නැහැ. හේතුව මෙම යහපාලන රජය තුළ අන්තර්ගත වෙලා තිබෙන පණිවිඩයේ ස්ථාවරය තමයි ජාතිවාදය හා අන්තවාදය. අවසානයේදී වහාම මෙම යහපාලන ආණ්ඩුව කරපු දේ තමයි පුරාවිද්‍යා රක්ෂිතයක් වශයෙන් එම ප්‍රදේශය නම් කරලයි කියලා වහාම දැනුවත් කරා. මේක පුරාවිද්‍යා රක්ෂිතයක්, මායක්කල්ලී කියලා හඳුන්වන මෙම ගල් පර්වතය පුරාවිද්‍යා රක්ෂිතයක් බවට නම් කරලා තිබෙනවා. එම නිසා ඒ අවට කිසිදු ජනාවාසයක් තිබිය නොහැකි කියලා වහාම නීති සම්මත කරගන්නවා. මොකද්ද කරන්න කියලා දැන් තේරෙනවද? එක දෙයක් නීතියට පරිබාහිරව අන්තවාදී පිරිසක් කරනකොට වහා මේ අන්තවාදී පිරිසකගේ ඉල්ලීම නීතිය බවට පත් කරන දේ මෙම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ යහපාලන රජය විසින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. සහෝදරවරුනි, මෙයයි අපට තිබෙන ප්‍රශ්නය. එතකොට නීතිය ආධිපත්‍යයට මොකද්ද වෙන්නේ? කවුද නීතියට ගරු කරන්නේ? සියලුම අන්තවාදීන්ගේ හා ජාතිවාදීන්ගේ මානසික ඉල්ලීම් සියල්ලක්ම නීතියානුකූල තත්ත්වයක් බවට පත් කරලා ඔවුන්ව සන්තෘප්ත කරලා ඔවුන්ව තෘප්තිමත් කරලා බහුතර ජනතාවගේ කැමැත්ත දිනා ගන්නට සුළුතර ජනතාවට පයින් ගහන තත්ත්වයක් මෙම යහපාලන ආණ්ඩුව තුළ සිද්ධ වෙමින් පවතිනවා. අවසානයේදී මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් නිලධාරීවරු පැමිණිලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පුරාවිද්‍යා රක්ෂිතය මනින්නට උත්සාහ කරනකොට එම ප්‍රදේශයේ සිටින මුස්ලිම් ජනතාව තමන්ගේ ඉඩම් ඔප්පු අතේ තියාගෙන ඇවිල්ලා කියනවා, මේක අපේ ඉඩම්, අපි ජීවත් වුණු තැන්, අපේ නිජබිම, ඇයි මේවා රාජසන්තක කරන්නේ කියලා අහනකොට කියනවා, ඔගලන්ට කවුද ඉඩම් දුන්නේ? ඒ ප්‍රාදේශීය ලේකම්වරයා කවුද? මේක ඇවිල්ලා වැරදි ඔප්පු දීලා තියෙන්නේ, ඔරහොප්පු දීලා තියෙන්නේ කියලා වහාම බෝලේ අනිත් පැත්තට කරකොල දානවා මුස්ලිම් ජනතාව. පුරාවිද්‍යා වටිනාකමක් තිබෙන සියලුම රක්ෂිතයන් විනාශ කරන එක, ආක්‍රමණය කරන එක මුස්ලිම් ජනතාවගේ සම්ප්‍රදායක් කියලා වහම අං වඩු ගන්නවා. මේවා තමයි සද්දෙත් එක කරන යුද්ධ. සද්දෙත් සමග යුද්ධ කියන්නේ මේවටයි. ඒ විතරක් නෙමෙයි, දැන් මාණික්කමඩු ප්‍රශ්නේ අපි සියලු දෙනාටම අමතක වෙලා ඉවරයි. දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඊළඟට ආවා විල්පත්තු ප්‍රශ්නෙට ආවා. විල්පත්තුවේ මොනවද උනේ? විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මුස්ලිම් ජනතාව විනාශ කරනවා, මුස්ලිම් ජනතාව ඒවා ආක්‍රමණය කරනවා, කැලෑ එලිපෙහෙලි කරනවා, මේ ජනතාවට සාකහ වනාන්තර පිළිබඳව ඒවායි වටිනාකම් පිළිබඳව කිසිදු හැඟීමක් නැහැයි කියලා මුස්ලිම් ජනතාව කොන් කරලා අවමන් කරලා නිග්‍රහ කරලා වහාම චෝදනාවක් මුස්ලිම් ජාතිය මත පැවරෙව්වා. මේ ජනතාව වහාම විල්පත්තු ජාතික වනෝද්‍යාන ඉවත් විය යුතුයි. පරිවේශකයෝ ඉදිරිපත් වුණා, ගවේෂකයෝ ඉදිරිපත් වුණා, පරිසරවේදීන් ඉදිරිපත් වුණා, ප්‍රශ්නේ දිහා බැලුවා.
විල්පත්තු ජාතික වනෝද්‍යානය මිනිස් මැදිහත්වීමක් නිසා විනාශයට පත්වී තිබෙනවද? ඔවුන් පරිේශණය කරලා බලනකොට එසේ කිසිදු විනාශයක් විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ සිද්ධ වෙලා නැහැ. ඔවුන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කිසිදු හානියක් කරලා නැහැයි කියලා නිලධාරීවරු, පරිේශකවරු, පරිසරවේදීන් කියනකොට මෙම ආණ්ඩුව ගත්තු ක්‍රියාමාර්ගය මොකද්ද? එසේනම් ආණ්ඩුව පවසා තිබිය යුතුයි වහාම ඒ නැවත පදිංචි වන මුස්ලිම් ජනතාවගේ නැවත පදිංචියට කිසිදු පුද්ගලයෙක් බාධා නොදැමිය යුතුයි, බාධා නොපැමිණවිය යුතුයි කියලා ඔවුන් තහනම් නියෝග පනවල බාධා කරන පිරිසට එරෙහිව තානම් නියෝග පනවල ඔහු නවත්තනවා වෙනුවට මේ යහපාලන ආණ්ඩුව කරපු දේ තමයි විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සීමාමායිම දීර්ඝ කරා. සීමාමායිම දීර්ඝ කරලා මහවිල්ලු වන සංරක්ෂණය කියලා වන සංරක්ෂණයක් ප්‍රකාශයට පත් කරා 2017 වසරේ මාර්තු මස 24 වෙනිදා මේ අවුරුද්දේ. මහවිල්ලු සංරක්ෂණයෙන් වන සංරක්ෂණයෙන් කරේ මොකද්ද? මරිච්චි කට්ටි, කරඩි කුලි, විලත්ති කුලම්, පෙරිය මඩු මේ සියලු ප්‍රදේශ වන සංරක්ෂණ වශයෙන් ප්‍රකාශයට පත් කරා. වන සංරක්ෂණ 6ක් ප්‍රකාශයට පත් කරලා මහවිල්ලු වන සංරක්ෂණය කියලා නීතිගත කරා. ඒත් ජනාධිපතිතුමා ඒවා නීතිගත කරේ ලංකාවේ ඉඳගෙන නෙමෙයි, විදේශ ගමනකට ගිය ජනාධිපතිතුමා ලහි ලහියේ කඩි මුඩියේ අත්සන් කරලා වහාම ගැසට් නිවේදන කරලා මේවට විරුද්ධකම් තියෙනවා නම් අදහස් විමසන්න කියලා දවස් 14ක් තිබියදී දවස් 10කින්ම වහාම ඒවා නීත්‍යානුකූල ලේඛන බවට පත් කරගත්තා. මුස්ලිම් ජනතාවගේ නැවත පදිංචිය සීමා වුණා. මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට යාබදව ජීවත් වුණු මුස්ලිම් ජනතාව මෙම එම ප්‍රදේශයෙන් අවතැන්ුණේ වෙනත් හේතුවකට නෙමෙයි, ශ්‍රී ලංකාවේ දශක 3ක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදී යුද්ධය නිසා තමයි. ශ්‍රී ලංකා මාතෘභූමිය වෙනුවෙන් මව්බිමෙන් උපන් බිමෙන් ඔවුන් උපන් ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට අවතැන් වෙමින් ශ්‍රී ලංකාව තුළම අනාථ කඳවුරු වල උපන් රටේ ජීවත් වුණු එකම ජනතාව වශයෙන් ඉතිහාසගත වුණේ මුස්ලිම් ජනතාව. උතුරේ අපට ජීවත් වන්නට නොහැකි වුණේ මෙම කුරිරු ත්‍රස්තවාදය නිසා. අපි වේලුපුල්ලේ ප්‍රභාකරන් සමග අත්වැල් බැඳගෙන මෙම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හෝ භෞමික අඛණ්ඩතාවයට හෝ ස්වාධීනත්වයට තර්ජනයක් වුණේ නැහැ. අපි ආව අපේ මව්බිම වෙනුවෙන්, අතේ මිටේ කිසිවක් නොමැතිව අපගේ දුවා දරුවන් අපගේ උරහිස් මත ඔසවාගෙන ආහාරවලට ආහාර කෑමවලට කෑම වේලක්වත් නොමැතිව කුසගින්නෙන් පිපාසයෙන් මේ මාතෘභූමිය වෙනුවෙන් අපි පරිත්‍යාග කරා. ඒ අපි රෝහිණියා මුස්ලිම්වරු වගේ අරාකන් ප්‍රදේශයෙන් ආපු අය නෙමෙයි, උතුරේ යාපනයෙන්, මන්නාරමෙන්, වවුනියාවෙන් ආපු අය. ඒ ජනතාව නැවත පදිංචි කරවන්නට මෙම රජය සීමා කම්පන වුණා. මෙයයි සද්දෙත් සමග කරන යුද්ධ කියන්නේ. මේ අපේ ජාතියට දිගින් දිගටම මේ ඊයේ පෙරේදා ශ්‍රීපාදය කියලා එකක් තිබෙනවා, සමනල කන්ද. සමනල කන්දේ පාද සලකුණක් තිබෙනවා. සිංහල බෞද්ධ ජනතාව විශ්වාස කරනවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාද සලකුණක් වශයෙන්. ක්‍රිස්තියානි ජනතාව විශ්වාස කරනවා ලෝකේ ප්‍රථම මිනිසා වන ආදම්තුමාගේ පාද සලකුණක් වශයෙන්. මුස්ලිම් ජන සමාජයේ සමහරු එම විශ්වාසය ඔවුන් ඩැහැගෙන සිටිනවා. ඒ වගේම හින්දු ජනතාව විශ්වාස කරනවා සිව දෙවියන්ගේ පාද සලකුණක් වශයෙන්. ඉස්ලාම් ධර්මයට අනුව, ඉස්ලාමයේ මූලික ඉගැන්වීම් වලට අනුව ආදම්තුමාගේ පාද සලකුණක් ඕ නැත්නම් වෙනත් පුද්ගලයෙකුගේ පාද සලකුණක් ඕ ඒ සඳහා අපට අයිතියක් තිබෙනවයි කියලා අපි අරගල පැවැත්විය යුතුයි කියලා කිසිදු තැනක ඉස්ලාම් ධර්මයේ ස්ථාවරයක් නැහැ. ඉස්ලාම් ධර්මයේ පූජනීය භාවයට පත් කරපු, ඉස්ලාම් ධර්මයේ පරිශුද්ධත්වයට පත් කරපු යම් යම් සංකේත තිබෙනවා, ඒවාට පමණයි ඉස්ලාම් ධර්මයේ පූජනීයත්වය හා පරිශුද්ධත්වය ලබා දෙන්නේ. අල්ලාහ රසූල් මොහම්මද් තුමානන් නොපෝසපු කිසිදු දෙයක් පූජනීයත්වයට පත්වන්නේ නැහැ. මක්කම පූජනීය පුදබිමක්, ඒ වගේම කාබතුල්ලා කියන මෙම ලෝකේ ප්‍රථම වශයෙන් නිර්මාණය කරපු දෙවියන් නමස්කාර කිරීම සඳහා නිර්මාණය කරපු ගොඩනැගිල්ල කාබතුල්ලාව මුස්ලිම් ජනතාවගේ පූජනීය ස්ථානයක්, මදීනා නගරයේ පූජනීය ස්ථානයක්, ජෙරුසලමේ පිහිටි පලස්තීනයේ පිහිටි
අපේ බයිතුල් අකදිස් කියන එම දේවස්ථානය පූජනීය ස්ථානයක්. එවැනි ඇතැම් සංකේත කීපයක් මුස්ලිම් ජනතාවගේ පූජනීය ස්ථාන වශයෙන් ඉස්ලාම් ධර්මයේ ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ආදම්තුමාගේ පාදම යනුවෙන් හෝ, ඇඩම් ස්පීක් යනුවෙන් හෝ, සිවනොලි පාදම් වශයෙන් හෝ, ගෞතම ශ්‍රී බුදුන්ගේ පාදයේ වශයෙන් අද සමනල කන්දේ තිබෙන එම පාද සලකුණටත් ඉස්ලාම් ධර්මයටත් කිසිදු සම්බන්ධයක් නැහැ. නමුත් අද බෞතරයක් විවිධ ජනවර්ග ජීවත් වන රට තුළ බෞතරයක් ජනතාව පරම්පරාවෙන් ගතානුගතිකව ඔවුන් විශ්වාස කරන දෙයක් තමයි මේ අපගේ ආගමික උරුමයක් කියලා. එසේ විශ්වාස කරද්දී බෞතර ජනතාවක් විවිධ කණ්ඩායම් ඒ සඳහා උරුමකම් කියද්දී රජයක් වශයෙන් රජය කවරනම් ප්‍රතිපත්තියක් ඒ සඳහා ගත යුතුද? සියලු ජාතීන්ට එක සමානව සලකන රජයක් නම් යහපාලන ආණ්ඩුව පිහිටනකොට සුළුතර ජාතීන්ගේ අයිතිවාසිකම් සන්තෘප්තිමත් කරන රජයක් වශයෙන් මෙම වර්තමාන රජය බිහි වුණා නම් මොකද්ද කරලා තියෙන්නට ඕන? සමනල කන්දේ තිබෙන ශ්‍රීපාද ලකුණ සියලු ජාතීන්ට පොදු උරුමයක් කියලා ප්‍රකාශයට පත් කරලා තිබිය යුතුයි. නමුත් එය පැහැදිලිව ගෞතම ශ්‍රීපාද ස්ථානය කියලා අදවන විට ගැසට් කරලා හමාරයි. මෙයයි සද්දෙත් සමග කරන යුද්ධ කියන්නේ. මේව අපේ ජනතාවට බලපානවා. මේව මුස්ලිම් ජන සමාජය ප්‍රශ්නාර්ථයක් වෙනවා. මොකද්ද මේ වෙන්නේ? මේ රටේ නීත්‍යානුකූලව යම් කිසි දෙයක් යම් කිසි පුද්ගලයෙකුට පවරනවා නම් එය ඉස්මත්තෙන් තියාගෙන පිළිගන්නට සියලුම ජාතීන් බැඳින් සිටිනවා. ඒ අනුව මුස්ලිම් ජනතාවත් නීතිය ක්‍රියාත්මක කරන්නට, නීතිය අනුව කටයුතු කරන්නට අපිත් බැඳී සිටිනවා. නමුත් මෙතන සිද්ධ වෙන්නේ නීතිය නෙමෙයි, මේ සිද්ධ වෙන්නේ බලහත්කාරයෙන් අනියම් සංස්කෘතයන් විවිධ ජාතීන් මත පැවරීමක්. අලුත් අමාත්‍යංශයක් බිහිකර සහජීවනය පිළිබඳව අමාත්‍යංශය මනෝගණේසන් අමාත්‍යතුමාට මේ පිළිබඳව දන්නවද? දන්නේ නැහැ. ඇයි මේ රටේ සිද්ධ වෙන්නේ? ජනාධිපතිතුමා කරන දේ අග්‍රාමාත්‍යතුමාට දන්නේ නැහැ. අග්‍රාමාත්‍යතුමා කරන දේ කථානායකවරයාට දන්නේ නැහැ. කථානායකවරයා කියන දේ විපක්ෂ නායකවරයාට තේරෙන්නේ නැහැ. විපක්ෂ නායකයා මොනවද කරන්න කියලා පළාත් පාලන අමාත්‍යවරුන්ට තේරෙන්නේ නැහැ. මොනවත් කිසි කෙනෙක්ට තේරෙන්නේ නැහැ. අහලා බලන්න. කාටවත් පැහැදිලිකමක් නැහැ. මේ වගේ විවිධ අයිතිවාසිකම් 2015 ජනවාරි මාස 8 වෙනිදා සිට මා මේ පවසන්නේ අවුරුදු දෙකහමාරක කාලයක් තුලදී මුස්ලිම් ජනතාව අහිමි කරගත්තු අයිතිවාසිකම් ගැනයි මම මේ දැන් කතා කරන්නේ. දශක ගණන්, ශතක ගණන්, වසර සිය ගණන් අපි විඳින්න ආපු සියලු අයිතිවාසිකම් ඉතාමත් නොසැලකිලිමත්ව තුට්ටු දෙකේ අයිතිවාසිකම් වශයෙන් සලකමින් මේ යහපාලන රජය නිෂ්ප්‍රභා කරමින් සිටිනවා. මේ අපේ ප්‍රශ්නයක්, මේ ගැටලුවක්. එහින් ඉතාමත් බිහිසුණු මුස්ලිම් ජනතාවගේ පමණක් නොවේ සුළු ජාතීන්ගේ නියෝජනය හඬ, ප්‍රජාතන්ත්‍රවාදී හඬ සම්පූර්ණයෙන්ම ව්‍යර්ථ කිරීමේ අරමුණෙන් සම්මත කරගත්තු නීතියක් තමයි පළාත් සභා නීතිය. පළාත් සභා මැතිවරණ සංශෝධන නීතිය කියන්නේ අපි කාටත් නොදන්නා නීති සම්මත කර ගැනීමක්. කවුද දන්නේ ඒව ගැන? කාටද කිව්වේ? කිසිවක් කිසි කෙනෙකුට දන්නේ නැහැ. ඊට කලින් මෙම වසරේ 2017 මෙම වසරේ අගෝස්තු මස 25 වන දින පළාත් පාලන හා පළාත් සභා විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහත්මයා කියනටත් ලැජ්ජයි, අපේ සමාජයේම නියෝජිතයෙක් තමයි. මේගොල්ලෝ ඔක්කොම වැඩ කරන්නේ තුට්ටු දෙකේ මුදල් වලට කියනවයි කියන එක මේ වගේ කටයුතු වලින් අපිට පැහැදිලිව පිළිඹු වෙනවා. මේ අමාත්‍යවරයා අගෝස්තු මස 25 වෙනිදා පාර්ලිමේන්තුවේ පනත් කෙටුම් පතක් ඉදිරිපත් කරනවා. මොකද්ද ඉදිරිපත් කරන්නේ? පළාත් පාලන ආයතන හා පළාත් පාලන සභාවල සංශෝධනය කරන පනත්. ඒ කියන්නේ මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා වැනි විවිධ සභාවන් සම්බන්ධයෙන් වූ නීතියක් තිබෙනවා රටේ. එම නීතිය වෙනස් කරන්නට පනතක් කෙටුම් පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මොකද්ද එම නීතිය සම්මත කරගන්නට ඔවුන් ගෙනාපු යෝජනාව? එකම යෝජනාවයි, ඉතාමත් සරලයි, ඉතාමත් පැහැදිලි. ඒ පිළිබඳව කිසි කෙනෙකුට විරුද්ධවාදයක්, විරුද්ධ මතයක් තියෙන්නට බෑ. 30%කින් පළාත් පාලන ආයතන වලට කාන්තාවන් නියෝජනය විය යුතුයි. 30%ක කාන්තා නියෝජනය නගර සභාවල, ප්‍රාදේශීය සභාවල නියෝජනය විය යුතුයි. ඒ පිළිබඳව ඉස්ලාම් ධර්මයේ වශයෙන් අපි විරුද්ධ මතයක් දරන්නේත් නැහැ, පක්ෂව මතයක් දරන්නේත් නැහැ. අපි නිහඬයි. හේතුව කාන්තාවන්ට සමාහිතිවාසිකම් ලබා දෙනවයි කියලා
කාන්තාවන් දූෂණය කරන, කාන්තාවන් වනසන, කාන්තාවන් කෙරෙහි පුරුෂාධිපත්‍ය පතුරවන, කාන්තාවගේ ගෞරවණීය බවට පතිවෘත්ත භාවයට කෙනෙහිලිකම් කරන වර්තමාන සමාජ ක්‍රමය තුළ කාන්තාවක් පළාත් සභාවකට නොවේ, පාර්ලිමේන්තුවට නොවේ, ප්‍රාදේශීය සභාවකට හෝ නගර සභාවකට නියෝජනය කරන එකත් ප්‍රශ්නාර්ථයක් තමයි අපිට. හරි, මිනිසුන්ට කැමැතිනම්, කාන්තාවන් කැමැති වෙනවනම්, තමන්ගේ පතිවෘත්ත භාවයට විවිධ අභියෝග පැමිණියත් ඒව බාරගන්නට සූදානම් කාන්තාවන් ඉදිරිපත් වන්න, ඒ පිළිබඳව අපට විරුද්ධ මතයක් නැහැ. අපි ඒ සඳහා විරුද්ධකම් ප්‍රකාශ කරන්නෙත් නැහැ, විරුද්ධ මත දරන්නෙත් නැහැ. මුස්ලිම් ජන සමාජයෙන් නියෝජනය වීම අඩුවීමක් සිද්ධ වෙයි මිසක් සෙසු ජන සමාජවලට නියෝජනයට අවස්ථා තිබෙනවා. මෙසේ ප්‍රාදේශීය නගර සභාවලට, පළාත් පාලන ආයතනවලට කාන්තා නියෝජනය ලබා දෙනවයි කියලා ඔවුන් ගෙනාවේ මොකද්ද? එකවරම ගෙනාවා කාන්තා නියෝජනය පමණක් නෙවෙයි, මැතිවරණ ක්‍රමයේත් වෙනසක් කරනවයි කියලා. මොනවාද මැතිවරණ ක්‍රමයේ තිබෙන වෙනස? ඒ තමයි සම්මිශ්‍රණ මැතිවරණ ක්‍රමය. අපේ මුස්ලිම් ජන සමාජයට මීට කලින් ප්‍රකාශ කළා වගේ ආහාර අනුභවය, කුසගින්න නිවා ගැනීම, හොඳ සිසිල් බීම හෝ පානීය ජලය පානය කරලා පිපාසය සංසිඳුවා ගැනීම කියන මෙම වැදගත් ප්‍රධාන කර්තව්‍යන් දෙකෙන් තුන්වන කර්තව්‍ය වශයෙන් හොඳට නිදා ගැනීම. මේ තුන හැර මේ සමාජයේ සිද්ධ වෙන සමාජ විපර්යාසයන් ගැන කිසිම අවබෝධයක් නැහැ. මම කියන්න අහන්න කැමති අපේ ජන සමාජයේ එක පුද්ගලයෙක්ගෙන් අහන්න, මොනවද සමානුපාතික චන්ද්‍රකමය කියන්නේ මොකද්ද? කොට්ටාස ක්‍රමය කියන්නේ මොකද්ද? කේවල් ක්‍රමය කියන්නේ මොකද්ද? සම්මිශ්‍රණ මැතිවරණ ක්‍රමය කියන්නේ මොකද්ද? අපි දන්නේ නැහැ. අප ජන සමාජයට දන්නේ නැහැ. විහිළුවක් කියන්නේ උපරිම විහිළුව තමයි. අපේ දේශපාලන නායකවරුන්ට සමහරුන්ට දන්නේත් නැහැ මොකද්ද මේ සම්මිශ්‍රණ මැතිවරණ ක්‍රමය කියන්නේ කියලා. එහි අතුරු ඵල මොකද්ද? ඵල විපාක මොකද්ද? එහි අපට තිබෙන වාසිය වාසි මොකද්ද කියන එක පිළිබඳව පැහැදිලි අවබෝධයක් අපේ මුස්ලිම් දේශපාලන නායකවරුන්ටත් නැහැ. ගෙනාව සමානුපාතික ඡන්ද ක්‍රමයේ වර්තමානයේ පවතින ඡන්ද ක්‍රමයේ වෙනුවට සම්මිශ්‍රණ මැතිවරණ ක්‍රමයක්. හරි, සම්මිශ්‍රණ මැතිවරණ ක්‍රමය කියන්නේ මොකද්ද? සමානුපාතික ඡන්ද ක්‍රමය කියන්නේ මොකද්ද? කොට්ටාස ක්‍රමය කියන්නේ මොකද්ද කියන එක මම පසුව පැහැදිලි කරන්නම්. ගෙනාපු පනත් කෙටුම්පතේ මොකද්ද සඳහන් වුණේ? 108ක් කොට්ටාස ක්‍රමයට හා 140ක් සමානුපාතික ක්‍රමයට පළාත් පාලන ආයතනවලට නියෝජිතයන් තෝරාපත් කරගනු ලැබිය යුතුයි. මෙයයි පනත. වහාම පාර්ලිමේන්තුවේ සම්මත වුණා. කිසිදු මුස්ලිම් දේශපාලන නායකයෙක් ඒට විරුද්ධතාවයක් ප්‍රකාශ කළේ නැහැ. ඒ සඳහා තමන්ගේ තිබෙන විරුද්ධ මතය මොකද්ද කියන එක පවා එම නායකවරු පාර්ලිමේන්තු ගත කළේ නැහැ. ඇහුවොත් කියනවා අපි රණ්ඩු කරා, අපි ඇවිල්ලා කේවල් කරා, අපි නොයෙකුත් අපේ ඉල්ලීම් ඉදිරිපත් කළා, අපි සියලු ඉල්ලීම් අපගේ සමාජයට බලනපාන විදියට ඉල්ලගෙන තමයි මේ පනත් සම්මත කරගෙන තිබෙනවයි කියලා මුස්ලිම් ජන සමාජයේ නායකවරු කියනවා. මොකද්ද ඔබේ ඉල්ලීම්? පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් මුස්ලිම් ජමාතේ දේශපාලන නායකවරු පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු තමන්ගේ ඉල්ලීම් මොනවාද? පැහැදිලිව කියන්න අපිට. කිසිම ඉල්ලීමක් කරේ නැහැ. 108යි 40යි එපමණයි දන්නේ. කොට්ටාස ක්‍රමයෙන් 108යි, සමානුපාතික ක්‍රමයෙන් 140යි. එසේ තිබියදී නැවත වතාවක් පාර්ලිමේන්තුවට ඔවුන් ගෙනාව සංශෝධනයක් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියලා සංශෝධනයක් ගෙනාවා. අන්න අපේ මන්ත්‍රීවරුන් එදා අපි ඒවට විරුද්ධව කතා කරනකොට අපේ මන්ත්‍රීවරු, අපේ දේශපාලන නායකවරු අපිට දෝෂාරෝපණය කරන්න පටන් ගත්තා. මේ තව්හීද් ජමාත් සංවිධානයට දන්න දේශපාලනයකුත් නැහැ, මූන්ට මූන් නොකරන වැඩකුත් නැහැ, දන්න දෙයක්කුත් නැහැ, බල්ල පිදුරු කන්නෙත් නෑ, කනගුණාට දෙන්නෙත් නෑ වගේ අපිව බාල්දු කරන්නට පටන් ගත්තා. අපි නිකන් ඔවුන්ගේ තිබෙන අයිතිවාසිකම් උදුරන පිරිසක් වශයෙන් අං අඩු ගැසුවා. අපි පැහැදිලිව කිව්වා මෙම සමානුපාතික ඡන්ද ක්‍රමයේ යම් කිසි ආකාරයකින් වෙනස් වුණොත් මුස්ලිම් ජන සමාජයට බලපෑමක් වෙයි කියලා. වහාම ඒ අවස්ථාවේදී නරියෙකු හා සමානව කටයුතු කරන මුස්ලිම් ජනතාව සෑම විටම උකසට තබන අග්‍රාමාත්‍යවරයෙක් තමයි මේ රනිල් වික්‍රමසිංහ කියන අග්‍රාමාත්‍යවරයා. මුස්ලිම් ජනතාව හිතන්නේ මුස්ලිම් සමාජයට හිතයිසි පුද්ගලයෙක් කියලා, හිතවාදී පුද්ගලයෙක් කියලා. හැම වෙලේම කරන්නේ මුස්ලිම් ජනතාව ගොනාට අන්දවන එක. මොකද්ද එතුමා කළේ?
එතුමා පැහැදිලිව විසිවන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයක් කියලා පනත් කෙටුම්පතක් සංශෝධනයක් ඉදිරිපත් කළා පාර්ලිමේන්තුවට. එතන කිව්වේ පළාත් සභා ක්‍රමය තුළ යම් වෙනසක් අපි සිද්ධ කරන්නට යනවායි කියලා. මොකද්ද කිව්වේ? පළාත් සභා ඡන්දය එකම දිනක පැවැත්විය යුතුයි විසිවන සංශෝධනයේ. හේතුව විවිධ පළාත් විවිධ අවස්ථාවලදී පවත්වනවා. ඒ මෛත්‍රී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කරපු දෙයක්. එතුමා විවිධ කාල වකවානුවල අවුරුදු දෙකකට සමාන කාල සීමාවක් තුළ මැතිවරණ පවත්වනකොට විවිධ පළාත්වල විවිධ මැතිවරණ කාල එනකොට යම් යම් සිද්ධීන් මතු කරලා ඡන්ද ලබා ගැනීමේ ඌමනාවට පළාත් පාලනවල ඡන්දය පවත්වන කාලය වෙනස් කරා. ඒ අතිශයින්ම රජයට පරිපාලන වියදම් වැඩි වශයෙන් විඳින්නට සිද්ධ වෙන, ඒ වගේම අවුරුදු පහකට සැරයක් පළාත් සභාවකට පත්වන පළාත් සභා මන්ත්‍රීවරයෙකුට පළාත් සභාවේ නියෝජනය වෙලා අවුරුදු දෙක කාලයක් අනෙක් පළාත් සභාවල මැතිවරණ කටයුතු වලට වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා පළාත් පාලන පළාත් සභාවල ඡන්දය මැතිවරණය එකම දිනක පවත්වනවායි කියන එක රටට වාසියක්. ඒ පිළිබඳව අපට කිසිදු මතභේදයක් නැහැ. දෙවෙනි ඔවුන් ගෙනාපු යෝජනාව තමයි කාන්තා නියෝජනය 30%කින් විය යුතුයි. ඒ පිළිබඳව අපට ප්‍රශ්නයකුත් නැහැ. එම නිසා මුස්ලිම් ජනතාව වශයෙන් විසිවන සංශෝධනය පිළිබඳව අපට ගැටලුකාරී තත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා අපි ඒ වෙනුවෙන් විරුද්ධව හඬ නැගුවේ නැහැ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන්නා. පළාත් සභාවල යම්කිසි වෙනසක් ඡන්දය පවත්වන දිනක හෝ නැත්නම් වෙනත් යම්කිසි වෙනසක් සිද්ධ කරනවා නම් ඒ පිළිබඳව 3/2 පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත විය යුතුයි. ඒ වගේම ජනමත විචාරණයකට යා යුතුයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්න හේතුව ඒ සඳහා සුළු ජාතීන් මෙන්ම මහජාතියේ විවිධ කණ්ඩායම් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළා. එනිසා අධිකරණය ජනමත විචාරණයකට යා යුතුයි කියලා කියපු ගමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසිවන සංශෝධනයේ වහාම අකුලා ගත්තා. හකුලගෙන ජනමත විචාරණයකට නොයා එතුමා ගෙනාපු ඊළඟ දේ තමයි පළාත් සභා මැතිවරණ ක්‍රමය, ඡන්ද විමසීමේ ක්‍රමය, ඒ සම්බන්ධ පනතට සංශෝධන ගෙනාවා. මොකද්ද ගෙනාපු සංශෝධනය? පළාත් සභා සංශෝධනය ඡන්ද ක්‍රමයේ මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් ගෙනල්ලා 30%ක කාන්තා නියෝජනයක් පළාත් සභාවලට ලැබිය යුතුයි. එපමණයි එතුමා ගෙනාපු සංශෝධනය. මේ පිළිබඳවත් මුස්ලිම් ජනතාවට ගැටලුවක් තිබුණේ නැහැ. හරි, 30%ක් කාන්තාවන් යවන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් 30%ක් කාන්තා නියෝජනය කියලා මේ කාන්තාවන් ඉස්සරහට දාගෙන පිටිපස්සෙන් වෙන වෙන වැඩවල් කරනවා. මේකත් යම් තරමකට නපුංසකත්වයක් කියලා කිව්වනම් පැහැදිලි. නිවැරදි. මේ නපුංසකත්වයක් තමන්ගේ මතය දරනවා නම් තමන්ගේ මතයට අදාළ යෝජනාව ඍජුව ඉදිරිපත් විය යුතුයි. නමුත් මෙතන සිද්ධ වුණේ මොකද්ද? නංගිව පෙන්නලා අක්කව දීග දුන්න දෙයක් තමයි. මොකද්ද කරේ? කිව්වේ 30%ක් අපි කාන්තා නියෝජනය වැඩි කරනවායි කියලා. වහාම එම පළාත් සභා පනත 1988 අංක 2 දරන පළාත් සභා පනත පාර්ලිමේන්තුගත කරලා එය පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට දාලා නැවත වතාවක් කාරක සභා අවස්ථාවේදී කමිටු අවස්ථාවේදී උදෙක්ම පිටු 3කින් සමන්විත සංශෝධනය පිටු 31ක් දක්වා පරිවර්තනය වෙනවා. 31ක් දක්වා 10 ගුණයකින් පනත් කෙටුම්පත සංශෝධනය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මොකද්ද වෙනස් වුණේ? කාන්තා නියෝජනය 30%ක් කියලා පෙන්නලා පළාත් සභා මැතිවරණ ක්‍රමය වෙනස් කරා. අගෝස්තු 25 වෙනිදා පළාත් පාලන ආයතනවල මැතිවරණ ක්‍රමය වෙනස් කළා. සැප්තැම්බර් මාස 20 වෙනිදා පළාත් සභාවල මැතිවරණ ක්‍රමය වෙනස් කරා. එතනත් කිව්වේ 60%ක් කොට්ටාස ක්‍රමයට, 40%ක් කේව සමානුපාතික ක්‍රමයට කියලා. සම්මිශ්‍රණ මැතිවරණ ක්‍රමයක්. ජනතාව දන්නේ නැහැ. මේ පනත ගේන්නේ පාර්ලිමේන්තුවේ 20 වෙනිදා උදේ 9:30ට. පිටු 3කින් සංශෝධනය ඉදිරිපත් වෙනවා. දහවල් වෙන විට එම පිටු 3 පිටු 31ක් බවට පත් වෙනවා. වහාම සංශෝධනය සඳහා මැති ඇමතිවරුන් ඡන්දය ප්‍රකාශ කරන්නට පටන් ගන්නවා. මුස්ලිම් දේශපාලන නායකවරුත් එම පාර්ලිමේන්තුව තුල ඉන්නවා. එතකොට වහාම
එක මුස්ලිම් දේශපාලන නායකෙක් දුරකථන ඇමතුමක් ලබා දෙනවා නීතිපතිතුමාට. නීතිපතිතුමනි, මෙන්න පළාත් සභා මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නට හදනවා. වහාම ඒ සඳහා පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයක් ලබාගත යුතුයි කියලා නියෝග පනවන්න, එයයි නෛතික රාමුව කියලා මුස්ලිම් දේශපාලන නායකවරයෙක් නීතිපතිතුමාට ඇමතුමක් ලබා දෙනවා. නීතිපතිතුමා, ඒ කියන්නේ නීතිපතිතුමාගේ අතටත් පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳව එම සංශෝධන පනත් කෙටුම්පත ගිහිල්ලා නැහැ. නීතිපතිතුමාටත් නැහැ, අතට ගිහිල්ලා නැහැ. එම ගිහින් තිබුණනම් කලින් දවසම නීතිපතිතුමා කියලා ඇති කතානායකවරයාට මෙම පනත සම්මත කරගන්නව නම් 3/2 බහුතරයක් ලබාගත යුතුයි කියලා හිටියටියම පාර්ලිමේන්තුවට නීතිපතිතුමා දුරකථන ඇමතුමක් ලබා දෙනවා. අග්‍රාමාත්‍යතුමාට, අග්‍රාමාත්‍යතුමනි, මෙම පනත සම්මත කරගන්නව නම් 3/2 බහුතරයක් පාර්ලිමේන්තු බහුතරයක් ලබාගත යුතුයි කියලා අග්‍රාමාත්‍යතුමාට කියනකොට අන්න වැඩේ හවුල් වෙන්න පටන් ගන්නවා. අග්‍රාමාත්‍යතුමා දැන් කතා කරනවා කාටද? පාර්ලිමේන්තුව ඉන්න තමන්ගේ ගෝල බාලයන්ට කතා කරනවා. අඩෝ, උඹලා ඔක්කොම ඡන්ද දීපන් නැත්තම් වැඩේ අවුල් වෙනවා. දැන් අග්‍රාමාත්‍යතුමාට කඩේ යන පිරිසක් ඉන්නවා පාර්ලිමේන්තුවේ. එක්සත් ජාතික පක්ෂයේ වශයෙන් ඔවුන් කඩේ ගියදෙන් පක්ෂයක් වශයෙන් තම තමන්ගේ දේශපාලන වාසිවලට කඩේ යන පිරිස් සිටිනවා. ඒවා අපිට අදාළ ප්‍රශ්න නෙමෙයි. ඒවා ඔවුන්ට ඔවුන්ගේ ආත්ම ගරුත්වයට බලපාන දේවල්. අප කියන්නේ මුස්ලිම් දේශපාලන නායකවරු කොහොමද අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීමට පක්ෂව ඡන්දය ලබා දුන්නේ? සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ගිහින් හිටියේ නැහැ. ඔවුන් ඇබ්සන්. ඔවුන් ඒ දවසේ පාර්ලිමේන්තුවට පැමිණියේ නැහැ. නමුත් අග්‍රාමාත්‍යතුමා ෆෝන් කරනවා, දුරකථන ඇමතුමක් ලබා දීලා, අනේ වරෙල්ලා, උඹලගේ ඡන්ද වලින් තමයි දැන් අපි බේරෙන්න එන්නේ වරෙන් කියලා හැම එකාටම පාර්ලිමේන්තුවට එන්න කියලා ඇරවීමක් යනවා. නිදාගෙන ඉන්න අපේ මුස්ලිම් දේශපාලන නායකවරුත් වහාම නැගිටලා අවදි වෙලා පාර්ලිමේන්තුවට ගියා. කට පියදාගත්තෙත් නැහැ. අවදි වුණු සැනින්ම පාර්ලිමේන්තුවට ගිහිල්ලා සමහරු දත් මැදලත් නැහැ. පාර්ලිමේන්තු පනතට සම්මතව ඡන්ද දෙනවා. ඒ වෙන විට යම්තාක් දුරට මෙම පළාත් සභා පනත පිළිබඳව දැනුමක් තිබුණු සමහර මැති ඇමතිවරු කතා කළා. අපි නැහැ කිව්වේ නැහැ, කතා කළා. මොකද්ද කිව්වේ? අග්‍රාමාත්‍යතුමනි, මෙම සම්මිශ්‍රණ මැතිවරණ ක්‍රමය පිළිබඳව අපට විරුද්ධ මතයක් තිබෙනවා. එකම දිනක පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම අපට ප්‍රශ්නයක් නෙවෙයි. කාන්තා නියෝජනයේ 30% වීම අපට ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් සම්මිශ්‍රණ මැතිවරණ ක්‍රමය තුලින් අපිට දැවැන්ත ප්‍රශ්නයක් තිබෙනවා. අපගේ ජනතාව අපට ගුටි බැට දෙයි මේ අපට අනුමත කරා නම්. එම නිසා මේ පිළිබඳව සලකා බලන්න කියලා ඉල්ලීමක් කරනකොට ආණ්ඩු පක්ෂයේ ඉන්න සමහර මැති ඇමතිවරු මුස්ලිම් දේශපාලන නායකවරු බලලා ඇඟිල්ල දික් කරලා කියනවා, උඹලට කැමති නම් ආණ්ඩුවේ හිටපල්ලා, නැත්තම් පලයල්ලා, උඹලා නැතුව මෙම පනත සම්මත කරගන්න ඇති අපිට දන්නවයි කියලා. රාජිත සේනාරත්න මාත්‍යතුමා මෙසේ මුස්ලිම් දේශපාලන නායකවරුන්ට ඇඟිල්ල දික් කරලා බැනලා දෝෂ ආරෝපණය කරලා එක අවස්ථාවකදී අමාත්‍ය රිසාඩ් බදුර්දීන් මැතිතුමාට හා රාජ්‍ය අමාත්‍ය හිස්බුල්ලා මැතිතුමාට ගහන්නටත් ඉදිරිපත් වෙලා තිබෙනවා. එතරම් අභිමානයෙන් යුතු දේශපාලනයක් තමයි අපේ මැති අමතිවරු කරන්නේ. ගහන්න ගියත් කමන්නෑ, ගුටි කාගෙන හරි ආණ්ඩු වෙන්නවා. අපේ දේශපාලන නායකවරුන්ට විපක්ෂයක් කියන දෙයක් දන්නේ නැහැ. අපේ දේශපාලන නායකවරුන්ට දන්නේ හැමදාම ආණ්ඩු පක්ෂය ගැන විතරයි. එතකොට නැහැ, අපේ ජන සමාජයේ අපි යම් කිසි දුරකට ඔවුන්ව සැනසිලි, ඔවුන්ට සැනසිලි වදන් දිය යුතුයි, ඔවුන් සෑහීමකට පත් කළ යුතුයි. එම නිසා යම් යම් කොන්දේසි අතුලත් කරගන්න කියලා කොන්දේසි ඉදිරිපත් කරනවා. මොනවාද කොන්දේසි? මැතිවරණයක් පවත්වන්න කලින් සම්මිශ්‍රණ මැතිවරණයක් නම් එම මැතිවරණ ක්‍රමය තුළ කොට්ටාස, ශ්‍රී ලංකාවේ තිබෙන දැනට පවතින කොට්ටාස 108ක් තිබෙනවා. එම කොට්ටාස නැවත නිශ්චය කරන්නට ඕන, නිර්ණය කරන්නට ඕන. ඒ සඳහා සීමා නිර්ණය කොමිසන් සභාව කියලා 2015 වසරේ සීමා නිර්ණය කොමිසන් සභාවක් පිහිටුවලා තිබුණා. එම සීමා නිර්ණය කොමිසන් සභාවේ කොට්ටාස වෙන් කරනකොට මුස්ලිම් ප්‍රජාවගේ නියෝජනය බහුතරයක් නියෝජන වන ආකාරයට කොට්ටාස වෙන් කරන්න කියලා මුස්ලිම් ඇමතිවරු ඉල්ලීමක් කරනවා. ජනාධිපතිතුමා කියනවා, එහෙම කොහොමද අපි එකඟ වෙන්නේ? අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිතුමා දුරකථන ඇමතුමෙන් විදේශගත වෙලා ඇමරිකාවේ ඉඳලා කතා කරනවා. අග්‍රාමාත්‍යතුමා කියනවා, ඒක කොහොමද කරන්නේ? නෑ නෑ, මුස්ලිම් ජනතාවගේ නියෝජනය
පලාත් සභාවල අඩුවයි. පලාත් සභාවට යන්නේ අපේ මන්ත්‍රීවරු 850 දෙනෙක්. එච්චරයි. සමස්ත ශ්‍රී ලංකාවෙම පලාත් සභාවයට නියෝජනය වන මන්ත්‍රීවරුන් 450යි. ඒ වගේම පලාත් පාලන ආයතනවලට මන්ත්‍රීවරු 4000ක් පමණ නියෝජනය වෙනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225යි. මෙපමණයි. මෙම 450 තුල අඩුම තරමේ අපේ ජනගහණය නියෝජනය වන 10% ප්‍රතිශතයක්වත් පාර්ලි පලාත් සභාවල නියෝජනය විය යුතුයි. ඒනේ සාධාරණය. පාර්ලිමේන්තුවේ තුල 225ක් නම් 10%ක් නියෝජන වන පරිදි 22 දෙනෙක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. 10%ක් නියෝජනය වන පරිදි පලාත් සභාවල 45 දෙනෙක් පලාත් සභා ඇමතිවරු හෝ මන්ත්‍රීවරු නියෝජනය විය යුතුයි. පලාත් පාලන ආයතනවල මුස්ලිම් පලාත් ප්‍රාදේශීය මන්ත්‍රීවරු නාගරික මන්ත්‍රීවරු අඩුම තරමේ 400 දෙනෙක් ඒ පලාත් පාලන ආයතන නියෝජනය විය යුතුයි. මේ සියල්ලක්ම අවම වනවා. මේ සියල්ලක්ම සීමා වන අන්දමට එම මැතිවරණ ක්‍රමයේ තිබෙනවයි කියන එක අපේ දේශපාලන නායකවරු දැනගෙන හිටියා. ඒ නිසා වහාම කිව්වා අපේ දේශපාලන නායකවරු සීමා නිර්ණය කොමිෂන් සභාව වරහා කොට්ටාස තීරණය කරනකොට ඒ කොට්ටාසවල මුස්ලිම් ජනතාවගේ නියෝජනය බහුතරයක් වන ආකාරයට සමහර කොට්ටාස තීරණය කරන්න කියනකොට ඒට විරුද්ධ වෙනවා යහපාලන ආණ්ඩුව. චම්පික රණව කළා මොනවා කියලාද හිතලා බලන්න. තියෙන ක්‍රමේ නැති කරලා තමන්ගේ පක්ෂයට අවාසියක් සිද්ධ වුණත් කමක් නැහැ. මේ සමානුපාතික ඡන්ද ක්‍රමය අවෝසිකරණ එක අපේ ස්ථාවරය කියලා තමන්ගේ සුළු මහජාතීන්ගෙන් වුණත් සුළු පක්ෂයක් වශයෙන් සිටින හෙළ උරුමයට අවාසියක් වුණත් කමක් නැහැ. සමානුපාතික ඡන්ද ක්‍රමය අහෝසි කරලා දාන්න කියලා අන්තවාදී ජාතිවාදීව කතා කරන චම්පික රණවක කැබිනට් මණ්ඩලය තුල කැබිනට් එක තුල මොනවා කියලාද? මුස්ලිම් මන්ත්‍රීවරුන්ට මොනවා කියලාද? මොන වගේ තර්ජන කරලාද? මොන වගේ ගර්ජන කරලාද? එසේ කරා අපේ මන්ත්‍රීවරු හරි අමාත්‍යතුමා අන්තිමට කියන අග්‍රාමාත්‍යතුමා හරි මම සීමා නිර්ණය කොමිෂන් සභාවේ මුස්ලිම් ජනතාවගේ නියෝජනය පිළිබඳව යම් කිසි සැලකිල්ලක් දක්වන්නම්. නමුත් සීමා නිර්ණය කොමිෂන් සභාව කොට්ටාස මොනවාද කියලා නිර්දේශයක් ලබා දෙයි. ඒ නිර්දේශ ලබා දුන්නාට පසුව නැවත මුස්ලිම් මන්ත්‍රීවරුත් එක්ක මැති ඇමතිවරුත් එක්ක අපි සාකච්ඡා කරලා එයින් වාසියක් සිද්ධ වෙලා තියෙනවද අවාසියක් සිද්ධ වෙලා තියෙනවා කියලා බලලා පාර්ලිමේන්තුවෙත් 3-2 බහුතරයකගේ එකඟතාවය මත සීමාවන් නිර්ණය කරගෙන කොට්ටාස අපි වෙන් කරගමු කියලා කියනකොට අපේ මන්ත්‍රීවරුත් ලොකු දෙයක් උණයි කියලා ඒක වහාම පිළිගත්තා. සිද්ධ වුණ දේ මොකද්ද? ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ සමහර දේවල් කියනවා. ඉඟුරුයි මිරිස් දෙකම ඇවිල්ලා කනකොට අපිට තිත්ත රසයක් දැනෙනවා, සැරගතියක් දැනෙනවා. දෙකෙන්ම ඉඟුරු දීලා මිරිස් ගත්තයි කියන එක අපට වාසියක් නෙමෙයි. දෙකෙන්ම තිබෙන්නේ අපට අවාසියක්. සීමා නිර්ණය කොමිෂන් සභාව වරහා පාර්ලිමේන්තු නිර්දේශ ලැබෙනකොට පාර්ලිමේන්තුවේ 3-2 බෞතරයක් අපට ලැබෙයි කියලා කොහොමද තීන්දුව වෙන්නේ? කවුරුත් ඒ සඳහා මුස්ලිම් ජනතාවගේ නියෝජනය වැඩි කරන්නට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පක්ෂව ඡන්ද දෙන්නේ නැහැ. කවදාවත් මේ සියල්ල අහසේ මාලිගා තනනවා වගේ බොරු දේවල් දහවල් සීන දකිනවා. ඒ වගේම නැවතත් අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයේ යටතේ කමිටුවක් පත් කරලා අවශ්‍යතාවයක් තියෙනවා නම් සංශෝධනයක් කරයිලු. නැහැ. පලාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම් පතටම බලෙන් අත්සන් ගත්තා වගේ සීමා නිර්ණය කොමිෂන් සභාවේ නිර්දේශවලට සියලු දෙනාම අත්සන් කරයි. ලැජ්ජාව තියෙන්නේ සීමා නිර්ණය කොමිෂන් සභාවේ එම වාර්තාව ඉදිරිපත් කරන්නේ ෆයිසර් මුස්තෆා තමයි. දැනටමත් තියෙන කොට්ටාස 100 to 140 දක්වා අඩු කරන්නට යනවා. අන්න අපට නොයෙකුත් අයහපත් ප්‍රතිඵලවලට මුහුණ දෙන්නට සිද්ධ වෙයි. මොකද්ද අයහපත් ප්‍රතිඵල? ඒව තමයි සහෝදරවරුනි අපගේ පලාත් පාලන ආයතනවල පලාත් සභාවල අනාගතයේ පාර්ලිමේන්තුවේ අපගේ නියෝජනය සම්පූර්ණයෙන්ම නැති වෙයි. සම්පූර්ණයෙන්ම නැති වෙලා යයි. ඇයි මම එහෙම කියන්නේ? සම්මිශ්‍රණ මැතිවරණ ක්‍රමයක් තුල 100% කරන්නේ කොට්ටාස ක්‍රමයක් මත. කොට්ටාස ක්‍රමයක් කියන්නේ අපි මෙම වත්තල ප්‍රාදේශීය සභාව ගමු. මහබෝල වත්තල ප්‍රාදේශීය සභාව මේ කොට්ටාසයක් වශයෙන් ශ්‍රී ලංකා රජයේ නම් කරානම් මෙම කොට්ටාසයට මෙම පළාතෙන් ඉදිරිපත් වෙන්නේ එක පක්ෂයකින් එක අපේක්ෂකයෙක් පමණයි. එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙයි.
ජනතා විමුක්ති පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙයි. වෙනත් පක්ෂවලින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් ACMC කියන රිසාත් බදුදීන්ගේ එම පක්ෂෙන් නැත්නම් දෙමළ ජාතික සන්ධානයෙන් කොහේ හරි වෙන පක්ෂවලින් නැත්නම් ස්වේච්ඡා සංවිධ ස්වේච්ඡා පක්ෂවලින් ස්වාධීන කණ්ඩායම් වලින් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙයි. එම අපේක්ෂකයාට නෙමෙයි අපි ඡන්ද දෙන්නේ, පක්ෂයට තමයි ඡන්ද දෙන්නේ. මන්ත්‍රීවරයාගේ නමට හෝ අංකයට නෙමෙයි, මනාප ක්‍රමයේ සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා මන්ත්‍රීවරයාගේ නමට හෝ අංකයට හෝ ඡන්දේ දීමක් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ අලිය ලකුණට ඡන්දය දෙන එක. පුටුව නැත්නම් බුලත් කොලයට නැත්නම් අතල නැත්නම් සීනුවට නැත්නම් ගහට නැත්නම් වෙනත් යම් කිසි ලාංචුවකට කතිරේ ගහන එක විතරයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? එක්සත් ජාතික පක්ෂයෙන් වත්තල මහබෝල ප්‍රාදේශීය සභාව තුළ නියෝජිතයෙක් ඉදිරිපත් වෙනවා නම්, අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙනවා නම්, එම අපේක්ෂකයා කවුද කියලා තීරණය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ විතරයි. නාම යෝජනා ගන්නටත් බැරි වෙයි. නාම යෝජනාවල ලැයිස්තුවල නොමිනේෂන් ලබා ගැනීමට මනාප ඡන්ද ක්‍රමය තුල පවා නොයෙකුත් පිරිස් පොරකන අවස්ථාවලදී අති බහුතර බලයේ තිබෙන දැවැන්ත ධනවතුන් වන සුපිරි බලවතුන් වන පුද්ගලයන්ට පමණයි එක් එක් කොට්ටාසවල නාම යෝජනාවල ඔවුන්ට සඳහන් වීමට අවස්ථාව ලැබෙන්නේ. නැත්නම් යම් කිසි පක්ෂයකට සම්පූර්ණ පක්ෂග්‍රාහීත්වය දක්විය යුතුයි. එම පක්ෂය කියන ඕනෑම නීතියකට අවනත වෙලා තමන් නියෝජනය වන ජන සමාජය අමතක කරලා තමන්ට ඡන්දය ලබා දෙන ජනතාව අමතක කරලා යම් කිසි ආකාරයකට එම කොට්ටාසය තුළ ඡන්දය ජයග්‍රහණය කරගත හැකි කියන මානසිකත්වයක් ගොඩනැගිලා පවතින පක්ෂයෙන් නාම යෝජනා ලබා ගැනීම පමණයි සෑම අපේක්ෂකයෙකුගේම පොරපිටියක් බවට පත්වන්නේ මිසක් මාජන කැමැත්ත එම කොට්ටාස ක්‍රමය තුළ නියෝජනය වන්නේ නැහැ. සල්ලි තියෙන එකට නාම යෝජනා ලැබෙයි. චණ්ඩිවරුන්ට, රවුඩිවරුන්ට, රැඩිකල්වරුන්ට, චණ්ඩිපාඩ් දාන අයට එක් එක් කොට්ටාසවල නාම යෝජනා ලබාගත හැකි වෙයි. හරියට දෙමළ ප්‍රාන්තයේ තමිල්නාඩුවේ සිද්ධ වන එම කොට්ටාස ක්‍රමය වගේ. ඊළඟට සිද්ධ වෙන්නේ මොකද්ද? එක්සත් ජාතික පක්ෂයෙන් සිංහල බෞද්ධ ජනතාව බහුතරයක් ජීවත් වන කොට්ටාසයක නියෝජිතයෙක් ඉදිරිපත් වෙනවා නම්, අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙනවා නම්, අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයා බෞද්ධයෙක් විය යුතුයි. හේතුව බහුතර ජනතාවගේ ඡන්දය ලබා ගත්තොත් තමයි කොට්ටාස ක්‍රමයේ යටතේ ජයග්‍රහණය ලබාගත හැකිවන්නේ. පළාත් පාලන ආයතනයට හෝ පළාත් සභාවට හෝ යා හැකිවන්නේ බහුතර ජනතාවගේ ඡන්දය පක්ෂයට ලැබිය යුතුයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ජීවත් වන ජනතා සංගීතය ජනතා ව්‍යුහය දිහා සැලකිල්ලක් දක්වලා ඒ ඒ ප්‍රදේශවලට අපේක්ෂකයන් සඳහා අවස්ථාව ලබා දෙයි. මදක් කල්පනා කරලා බලන්න, මුස්ලිම් ජනතාව සම්පූර්ණයෙන්ම මෙම රටේ ජීවත් වන්නේ තුනක් වශයෙන් අපි සැලකුවොත්, තුනක් කියන අංකයේ වශයෙන් සැලකුවොත්, එම තුනෙන් එකක්ම ජීවත් වන්නේ නැගෙනහිර පළාතේ. තුනෙන් එකක් උතුරු නැගෙනහිර පළාත නියෝජනය කරනවා මුස්ලිම් ජනතාව. සෙසු තුනෙන් දෙකම සමස්ත 10% කියන මෙම ප්‍රතිශතය තුනෙන් බෙදලා තුනෙන් එකක් උතුරු නැගෙනහිර පළාතේ ජීවත් වෙනකොට සියලු පළාත්වල සෙසු පළාත්වල තුනෙන් දෙකක ජනතාව විසිරී සිටනවා මුස්ලිම් ජනතාව. අපට එසේනම් අපේක්ෂකත්වය ලබාගත හැකිවන්නේ උතුරු නැගෙනහිර පළාත් සභාවල පමණයි. විශේෂයෙන්ම උතුරේත් අපට ලැබෙන්නට අවස්ථාව නැහැ. උතුරයි නැගෙනහිරයි ඒකාබද්ධ කළා නම් එම පළාත තුලත් අපි සුළුතරයක් බවට පත් වෙයි. නැගෙනහිර පළාතේ දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ දිහා ගත්තනම් දිගමඩුල්ලේ සම්මන් සාහිඳ මර්දු කල්මුණේ පොතුවිල් වැනි එම ආසනවල අපි අපගේ ජනතාවගේ නියෝජනය සමහර විට කොට්ටාස ක්‍රමයේ ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. හේතුව එහි මුස්ලිම් ජනතාව බහුතරයක් ජීවත් වෙනවා. ඇතැම් විට මැදකොළඹ ආසනය අපට දිනන්නට අවස්ථාවක් ලැබෙයි. හේතුව මැදකොළඹ ආසනය මුස්ලිම් ජනතාවගේ බහුතරයක් තිබෙනවා. මේ ආසන පාර සමස්ත ශ්‍රී ලංකාවෙම වෙන කිසිදු පළාතක මුස්ලිම් බහුතරයක් නැහැ ජනතාවනි. පුත්තලම් දිස්ත්‍රික්කේ නැ, මන්නාරම් දිස්ත්‍රික්කේ නැ, කළුතර දිස්ත්‍රික්කේ අපි නැ, ගාල්ල මාතර හම්බන්තොට වෙන කිසිදු දිස්ත්‍රික්කයක මුස්ලිම් ජනතාවගේ බහුතර නියෝජනයක් නැහැ. දැනට පාර්ලිමේන්තුවේ
අපේ මන්ත්‍රීවරු 21 දෙනෙක් නියෝජනය කරනවා නම් මේකට හේතුව සමානුපාතික ඡන්ද ක්‍රමයයි. සමානුපාතික ඡන්ද ක්‍රමය කියන්නේ මොකද්ද? 1978 වසරේදී JR ජයවර්ධන මහත්මයා මෙම රටට හඳුන්වලා දුන්නා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. 1972 දී තිබුණා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. සිරිමාව බණ්ඩාරනායක ලෝකයේ ප්‍රථම අගමැතිනිය වශයෙන් විරුදාවලියලත් එම කාන්තාව ප්‍රකාශයට පත් කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණේ කොට්ටාස ක්‍රමය. ඒ කොට්ටාස ක්‍රමය වෙනස් කරලා සම්පූර්ණ පරිවර්තනයක් කරලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් JR ජයවර්ධන මහත්මයා 1978 දී එතුමා සම්මත කරගත්. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මැතිවරණ ක්‍රමයේ සමානුපාතික ක්‍රමය එතුමා සඳහන් කළේ ප්‍රකාශ කළේම එදා ශ්‍රී ලංකාව තුළ දැවමින් පැවතුණු ජාතිවාදී අරගලවලට දේශපාලන විසඳුමක් වශයෙන් වෙන කිසිවකටක් නෙමෙයි සිංහල රාජ්‍ය භාෂා පනත 1956 දී බණ්ඩාරනායක මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කරපු අවස්ථාවේ පටන් මේ රටේ උද්ගත වුණු ජාතිවාදී අරගල ජාතික ප්‍රශ්නයක් බවට පත්වමින් තිබුණු උණුසුම් සාගත වාතාවරණයක් ශ්‍රී ලංකාවේ තුල පැවතුණු අවස්ථාවේ තමයි ඒවා සංසිඳවන්නට ඒවා එම ප්‍රශ්නේ නිවා දමන්නට එම ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්නට සමානුපාතික ක්‍රමය එතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජනා කළේ. සමානුපාතික ක්‍රමය කියන්නේ එක් දිස්ත්‍රික්කයක එක් පක්ෂයක් 1/5 ප්‍රමාණයක් එම පක්ෂයේ එම දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද වලින් ලබා තිබුණා නම් ප්‍රකාශිත ඡන්ද මුළු ඡන්ද නෙමෙයි මුළු ඡන්ද වලින් ප්‍රකාශිත ඡන්ද ලැබෙන්නේ 60%ක් වැනි ප්‍රතිශතයක් ප්‍රකාශිත ඡන්ද වලින් 1/5 ප්‍රමාණයක් එක් පක්ෂයක් ලබා ගත්තා නම් සමානුපාතික මැතිවරණ ක්‍රමයේ යටතේ විශේෂ වරප්‍රසාදයක් සහිතව ආසනයක් ලැබෙනවා එම පක්ෂයට. මුස්ලිම් ජාතීන් මෙතෙක් දුරට 1978 ඉඳලා අද වනතුරු පාර්ලිමේන්තුව හෝ පළාත් සභාව හෝ පළාත් පාලන ආයතනයේ නියෝජනය වුණේ මෙම වරප්‍රසාදය නිසා. සාමාන්‍යයෙන් දියුණු රටවල්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් තීරණය කරනකොට 25%ක් ප්‍රකාශිත ඡන්ද වලින් ලබාගත යුතුයි කියලා නීතියක් පනවනවා. ඒ ක්‍රමය JR ජයවර්ධන මහත්මයා 12.5% කියලා නම් කරා 1978 ව්‍යවස්ථාවේ. එදා මෙදා වෙනතුරු පමණක් නොවේයි සදාකාලීනවම මුස්ලිම් ජනතාවගේ යටි මනසේ රැඳී පවතින වීරෝදාර චරිතයක් තමයි අස්රෆ් මැතිතුමා. ඒ අස්රෆ් මැතිතුමා මොකද්ද කළේ? එතුමා දුරදක්නා නුවණින් 12% කියන එක 5% දක්වා අඩු කරා. බලන්න මුස්ලිම් ජනතාවට කරපු පරිත්‍යාගය. JR ජයවර්ධන මැතිතුමා සමග සාකච්ඡා කරලා සාර්ථක කරගන්නට බැරි වුණ දේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේදී අස්රෆ් මැතිතුමා 1989 වසරේදී රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට කතා කරලා 12% 5% දක්වා අඩු කරා. ඒ කියන්නේ මෙම කොළඹ දිස්ත්‍රික්කයේ තුල ස්වාධීන පක්ෂයක් වශයෙන් අලුතින් අපි පක්ෂයක් බිහි කරයි කියලා කිතමු. අලුත් පක්ෂයක්. ඒ පක්ෂයේ නම සකල බුජං කොටගලිසම්. පක්ෂයේ නම සකල බුජං කොටගලිසම්. පක්ෂයේ ලාංඡනය කොටගලිසම. මේම ඡන්ද පක්ෂයක් අපි අලුතින් ඇතුළත් කරලා අලුතින් නිර්මාණය කරලා හොඳ ප්‍රසිද්ධ චරිතයක් එම පක්ෂයේ නියෝජිත අපේක්ෂකයෙක් වශයෙන් පත් කරලා ඡන්ද දීපල්ලා කියලා මැතිවරණ ව්‍යාපාර කටයුතු කරොත් ප්‍රචාරණ කටයුතු කරොත් 5% ඡන්ද ලැබුණොත් ඇති සකල බුජං කොටගලිසනුත් පාර්ලිමේන්තුවේ. කතරම් ලොකු වරප්‍රසාදයක්ද? මේවා තමයි සුළු ජනතාව නියෝජනය වන ක්‍රම. ඒ වරප්‍රසාදය ලබා දුන්නා අස්රෆ් මහත්මයා. නමුත් ලැජ්ජාවක් නැති ආත්ම ගරුත්වයක් නැති දුරදක්නා නුවණක් නැති හැමදාම පුටුව රත් කරගෙන ඉන්න දේශපාලන වාසි ලබන අපේ මුස්ලිම් අගෞරවණීය දේශපාලන නායකවරු මේ 5% කියන එක අද 50%කින් කප්පාදු කරගෙන 50%ක් නැති කරගෙන ඒ කියන්නේ සමානුපාතික ක්‍රමයේ යටතේ පළාත් සභාවල 60%යි 40%යි කියලා කියනකොට මුස්ලිම් මැති ඇමතිවරු කෑගාලා අනේ 60%40%ක් නෙමෙයි 50%40%ක් 50 කොට්ටාසෙන් 50 සමානුපාතික ක්‍රමයෙන් 50 40ක් කියන්නේ අපේ නියෝජනය අඩු වෙනවයි කියන එක තමයි.
හැට අතලියක් වෙනුවට පණක් වෙලා සමානුපාති ක්‍රමය. සියයට දායකින් වැඩි කරගත්තයි කියල මෙගොල්ල හිතනවා. නමුත් සත්‍ය වසයෙන්ම අපේ නියෝජනය සියයට පනාකින් මොහුන් නැති කරගෙන හමාරයි. හේතුව කොට්ටාස ක්‍රමයෙන් සියයට පනක් පාර්ලිමෙන්තුවට යයි. කොට්ටාස ක්‍රමයෙන් පළාත් සභාවට යයි. පළාත්සාලන ආයෝජනවලට යනකොට බෞතර ජනතාවගේ කැමැත්ත නැති අවස්ථාවකදී අපේ මුස්ලිම් ජනතාවට නියෝජනය අඩුවෙයි. සියයට දහයක් තිබුණනම් ජේ.ආර්. ජයවර්ධන මහත්මයා දැම්ම වගේ සියයට 12.5ක් තිබුණනම් අපේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට සුළු පක්ෂවලින් සුළු ජාතීන්ගේ නියෝජනයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද ලැබිලා ඇත්තේ 5 හෝ 6ක් පමණයි. එම අතීතයට අපේ වර්තමාන මුස්ලිම්වරු අපිව ගෙනින් ගිල්ලා දාලා තිනවා. දැඩි අරගල මත, දැඩි ජාතිවාදී ප්‍රශ්න මත, ජීවිත තර්ජන මත ඉතාමත් අභියෝගයෙන් මෙම වරප්‍රසාදය මෙම මුස්ලිම් ජනතාවට ලබා දුන්නු අස්රෆ් මහත්මයව මිනි එතුමාගේ එම ජයග්‍රහණය භූමදානය කරපු වැඩක් තමයි මේ මුස්ලිම් මන්ත්‍රීවරු කරේ. 105ක් කියන එක 150කින් අඩු උනායි කියන්නේ නැවත වතාවක් මොහුන් 10%ක් කියන ප්‍රතිශතයට එකඟ වෙලයි කියන එක. 10%ක් වුණොත් අපේ මන්ත්‍රීවරු 5 දෙනෙක් පමණයි පාර්ලිමේන්තු යන්නට පුළුවන්. දැන් 105 කියන එක 150කින් අඩු වෙලයි කියන්නේ නැවත 20ක් ගියේ කට්ටිය 10%ක් තමයි යන්න වෙන්නේ. කනපිට යනවා. 1989ට ගිහිල්ලා අපේ රවුෆ් හකීම් මැතිතුමා, අපේ රිසාඩ් බදුද්දීන් මැතිතුමා, අපේ හිස්බුල්ලා මැතිතුමා මූන් පාර්ලිමේන්තුවට අපි යව්වේ අපිට ලැබිය යුතු අයිතිවාසිකම් දිනා ගැනීමට මිස තියෙන අයිතිවාසිකම් නැතිබංගස්ථාන කරන්නට නෙමෙයි. ඇයි මේවා හිතන්නේ නැත්තේ? මුස්ලිම් ජනතාවගේ නියෝජනයෙන් ඡන්ද අරගෙන පාර්ලිමේන්තුවට ගියාට පස්සේ තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව වැඩ කටයුතු කරන මෙම මුස්ලිම් දේශපාලන නායකවරුන්ට මුස්ලිම් ජනතාව මතු අනාගතයේදී අභියෝගයක් විය යුතුයි. උඹල කැමැති කැමැති දේවල් කරන්න බෑ. ඉතනද ඉතන පතර දේවල් කරන්න බෑ. පාර්ලිමේන්තුවේ 21 දෙනෙක් ඉන්නකොට අපේ කඩපත්තු වෙනවා. අපේ වෙළඳ සලවල් වලට ගිනි තියෙනවා. අපේ දේවස්ථාන වලට පහර දෙනවා. අපේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා. විල්පත්තුව උදුර ගන්නවා. දීඝවාපිය උදුර ගන්නවා. මෙහෙම තියෙද්දී මේ ප්‍රයෝජනයත් අඩු වුණාම මොකද්ද තියෙන ප්‍රතිඵලය? සියලුම දේවල් නැති වෙයි. නැවතත් මෙම රට ශ්‍රී ලංකාව අරාකාන් දේශය බවට පත් කරන්නට අපේම ජාතිය අපිව පාවා දෙන තත්වයකට අපි පත් වී තිබෙනවා. ඉතාමත් කනගාටුදායකයි. මේවට කවුද වන්දි ගෙවන්නේ? මේවට කවුද කතා කරන්නේ? ජමියතුල් උලමාව කතා කරනවද? මුස්ලිම් සිවිල් සංවිධාන කතා කරනවද? නැත්නම් දේශපාලන විචාරකයන් කතා කරනවද? කවුරුත් කතා කරන්නේ නැහැ. තව්හීද් ජමාත් කතා කරනකොට අන්නමුන් දේශපාලනය කරනවලු. අපිට දේශපාලනය අවශ්‍ය නැහැ. අපි දේශපාලනය කරන අය නෙමෙයි. අපි මැතිවරණවලට ඡන්ද අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත් වන අය නෙමෙයි. කීප අවස්ථාවකදීම අපි පැහැදිලි කර තිබෙනවා මෙතන තියෙන ප්‍රශ්නය තව්හීද් ජමාත් දේශපාලනය කතා කරන එක නෙමෙයි. තව්හීද් ජමාත් මුස්ලිම් ජන සමාජයේ නියෝජනයේ අඩුවීම හෙළා දැකීමයි සිද්ධ වෙන්නේ. අපේ ජනතාව වෙනුවෙන් අපි ජාතිවාදී නෑ, අපි අන්තවාදී නෑ. අපේ ආගම දහම, අපේ සංස්කෘතිය, අපේ චාරිත්‍ර වාරිත්‍ර භුක්ති විඳගෙන ජීවත් වෙන නිදහස් නිවහල් පරිසරයක් අපට අවශ්‍යයි. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව හඬ නැගීමේ අවශ්‍යතාවය අපට තිබෙනවා. එම අවශ්‍යතාවය නැති වෙලා, නැති බංගස්ථාන වෙලා මන්ත්‍රීවරුම මැති ඇමතිවරුම දැන් පිළිගෙන තිබෙනවා අපිට නියෝජනය අඩු වෙලා තිබෙනවා කියලා. හිස්බුල්ලා කියනවා අනේ අපිට කරන්නට තිබුණේ නෑ දෙයක්. මම ජාතික ලැයිස්තුවෙන් පත්තුණු මන්ත්‍රීවරයෙක්. මට රජයට විරුද්ධව යන්න බෑ. ඒ නිසාම මත්සන් කරා. රිසාඩ් බදුල්දීන් මැතිතුමාගෙන් අහනකොට කියනවා අනේ අපි සියලු දෙනාම මග පෙන්වන රවුෆ් වකී මාත්‍යම අත්සන් කරා. මම අත්සන් නොකර ඉන්න බෑ. ඒ නිසා මමත් අත්සන් කරා කියනවා. රවුෆ් වකී මාත්‍යගෙන් අහනකොට එනි ප්‍රොබ්ලම් ඉන් ශ්‍රී ලංකා? එයා අහනවා එනි ප්‍රොබ්ලම්, වට ඉස් යුවර් ප්‍රොබ්ලම්? එයා අහනවා එයාට ප්‍රශ්නයක්ම නෑ මේක. එයාට කිසිම ප්‍රශ්නයක් නෑ. හේතුව එයාගේ නැගෙනහිර පළාතේ ආසනය ආරක්ෂා වෙලා තිබෙනවා. එයා කියනවා රවුෆ් වකී මහත්මයා කියනවා මම පාර්ලිමේන්තුවට පත් උනේ සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන් කියලා. ආයි පාරක් ඉල්ලලා බලන්න සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දය ඔබතුමාට ලැබෙයිද නැද්ද කියන එක එදාට තීන්දුවෙයි. දැන් මේ ජල ගැල්ම
අපේ හිසටත් වඩා ඔබ්බට ගිහිල්ල ඉවරයි. අපි පළාත් පාලන ආයතනයේ අපේ නියෝජනත්වය අපි නැතිකරගෙන ඉවරයි. පළාත් සභාවල අපේ නියෝජනත්වය අපි නැතිකරගෙන ඉවරයි. දැන් ඒවා වෙනස් කරන්නට කිසිදු ක්‍රමයක් නැහැ. නීතිඥ සංගමය කියනවා මෙම පළාත් පාලන නීතිය සම්මත වුණු ආකාරය වැරදි. නීතිය ආධිපත්‍ය අභියෝගයට ලක් කිරීමක්, පාර්ලිමේන්තු සම්ප්‍රදාය පාර්ලිමේන්තු නිසික්‍රියාදාමය හැල්ලුවට ලක් කිරීමක්. UR සිල්වා නීතිඥ සංගමයේ සභාපතිතුමා කියනවා, ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය කියනවා මේවා සම්පූර්ණයෙන්ම පෑල දොරෙන් ඇතුළත් වුණු නීතියක්, පස්සා දොරෙන් සම්මත කරගත්තු නීතියක්, නීතියේ ක්‍රියාදාමයට පටහැනි. සරත්තෙන් සිල්වා මහත්මයා ඉටපු අග්‍රවිනිශ්චකාරතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරලා තිබෙනවා. මෙම පළාත් පාලන පනත පැහැදිලිවම සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන පළාත් පාලන ආයතනවල පළාත් සභාවල මැතිවරණයේ කල් දැමීමට දරන ප්‍රයත්නයක් කියලා එතුමා නඩු පවරලා තිබෙනවා. කැෆේ සංවිධානයේ පවසනවා ධාතුන් වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය අරහා ලැබුණු පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ සංශෝධනය ඇතුළත් කරනවා නම් අනිවාර්යයෙන්ම ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයකින් තමයි ඒව සිද්ධ විය යුත්තේ. නමුත් දැන් සිද්ධ වෙලා තිබෙනේ සාමාන්‍ය පනතක් මගින්. රටේ උත්තරීතර නීතිය ආණ්ඩුකම ව්‍යවස්ථාව සාමාන්‍ය ද්විතීයික නීතිය තමයි පනත් කියන්නේ. අද වර්තමානයේ ලංකා ඉතිහාසයේම සිද්ධ නොවුණු අතිශයින්ම ව්‍යාකූල අතිශයින්ම විකෘතිසහගත තත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒ තමයි මෙම පාර්ලිමේන්තුවේ පනතක් මගින් ආණ්ඩුකම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම වෙනස් වීම. ආණ්ඩුකම ව්‍යවස්ථාවේ ඡන්ද ක්‍රමය, ආණ්ඩුකම ව්‍යවස්ථාවේ පළාත් පාලන මැතිවරණ ක්‍රමය මෙම නීතිය නිසා වෙනස් වෙලා තිබෙනවා. මේ අපි සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා. නීතිඥ සංගමය හෙලා දකිනවා. කැෆේ ආයතනය එලා දකිනවා. ඇයි අපේ මුස්ලිම් මැති ඇමතිවරුන්ට මේ ගැන අවබෝධයක් නැද්ද? තව්හීද්මත් සංවිධානයට දේශපාලනය නුහුරුයි කියලා ඔබ හිතනවනම් වැරදි තීරණයකට ඔබ එළමෙන්. අපි දේශපාලනය කියන දේ කැසි කසලක් නිසා එම දේශපාලන වේදිකාවෙන් ඉවත් වෙලා මුස්ලිම් ජනතාවගේ අයිතිය සුරැකීමට තිබෙන එකම මාර්ගය ප්‍රජාතන්ත්‍රවාදීව දහමෙන් පවිත්‍ර වෙලා මුස්ලිම් ජනතාවගේ අයිතීන් දිනා ගැනීම කියන එම විෂයපතේ තුළට අපි මුවා වෙලා දේශපාලනයෙන් ඉවත් වුණායි. අපි නැවතත් අපට දේශපාලනයක් අවශ්‍ය නැහැ. දේශපාලනය කියන්නේ අපරාජිත ස්ථානයක් කියන එක අපි අපගේ අත්දැකීම් වලින් ලබලා ඉවරයි. එම තැනට අපට යන්නට අවශ්‍ය නැහැ. නමුත් මෙතන තිබෙන ප්‍රශ්නය අපගේ නියෝජනය අඩු වෙලා ඉවරයි. යාපාලන ආණ්ඩුව අපට සද්දෙත් සමග යුද්ධය ඇති කරපු ඊළඟ අවස්ථාව තමයි එය. දැන් මොනවාද කරන්නට යන්නේ? දැන් ඔවුන් උත්සාහ කරනවා මෙම මස 30 වනදා අගෝස්තු 25, සැප්තැම්බර් 20, දැන් ඔක්තෝබර් 30 වැනිදා ඉන්සා අල්ලා ඔවුන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට යනවා. මොකක්ද ඉදිරිපත් කරන්නට යන්නේ? නව ආණ්ඩුකම ව්‍යවස්ථාවක් පිළිබඳව ඔවුන් තමන්ගේ කෙටුම්පත සම්පූර්ණයෙන්ම ඉදිරිපත් කරන්නට යනවා. ආණ්ඩුකම ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට යනවා. සම්පූර්ණයෙන්ම සම්පූර්ණ ව්‍යවස්ථාවම වෙනස් කරන්නට යනවා. දැන් අපේ මැති අමතිවරුන්ගෙන් අපි අහන්නේ දෙකක් අපි අත්හැර දාලා ඉවරයි. තුන්වෙනි දේට අපි කරන්නට යන්නේ මොකද්ද? දැන් තියෙන ප්‍රශ්නය, අපි දැන් ගිරේට අවුවෙච්ච පුවක් ගෙඩියක් වගේ. ගිරේ දැන් දෙපැත්තෙන් අපි ඉර කරගෙන තිබෙන්නේ. දැන් අපි අනිවාර්යයෙන්ම කැපෙන්නම ඕනේ. වෙන ක්‍රමයක් නැහැ. නමුත් එසේ කැපුණා නම්, පුවක් ගෙඩිය දෙබෑ වුණා නම්, දෙකඩ වුණා නම් මේ මුස්ලිම් ජන සමාජය නැවත මියන්මාරයේ අරාකාන් දේශයේ බවට ශ්‍රී ලංකාව පත්වේවි කියන එකේ අබමල් රේණුවක තරම්වත් සැකයක් නැහැ. හේතුව පාර්ලිමේන්තුවේ මැතිවරණ ක්‍රමය වෙනස් වුණොත්, පාර්ලිමේන්තුවේ අපේ නියෝජනය පහක් බවට පත් වුණොත් මුස්ලිම් ජනතාව වෙනුවෙන් කතා කරන්න එක්කදු පුද්ගලයෙකුවත් ඉතුරු වන්නේ නැහැ. ඉන්න 21 දෙනා බලපෑම් කරන්නට ශක්තියක් තිබියදී පළාත් සභා පනතට බහුතර ඡන්දය 159ක් ලබාගත යුතු යන මට්ටමක් තිබියදී අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 21 දෙනා අපේ ජන සමාජය ගැන හිතලා තීන්දුවක් ගත්තේ නැහැ. 21 දෙනාම පක්ෂව ඡන්ද දුන්නා. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන
ඒකාබද්ධ විපක්ෂේ නියෝජනය කරන, වෙනත් පක්ෂ නියෝජනය කරන, ස්වාධීන මුස්ලිම් පක්ෂ නියෝජනය කරන සියලුම මැති ඇමතිවරු 21 දෙනාම ඡන්දය දුන්නනම් හුදෙක්ම 3ක් හෝ 4ක් කොට්ටාස ක්‍රමයක් නැටතේ ස්වාධීන පක්ෂයක් නොමැතිව, ඒ කියන්නේ ඊට පස්සේ සම්මිශ්‍රණ ඡන්ද ක්‍රමයක් ආවට පස්සේ මුස්ලිම් කොංග්‍රසයට කියලා එහෙ වැඩක් නැහැ. මුස්ලිම් කොංග්‍රසය තියෙන ඒ පළාත් 3-4 විතරයි ඡන්දෙදි ඉදිරිපත් වන්නට පුළුවන්. වෙනත් පළාත්වල මිනිස්සු දාලා වැඩක් නැහැ. වෙනත් පක්ෂවලට සමස්ත ජනතාව මුස්ලිම් කොංග්‍රසයේ රිසාඩ් බදුද්දීන් මහත්මයාට කිසිදු වැඩක් නැහැ. ඔහුගේ මන්නාරමේ හා වවුනියාවේ ඔහු නියෝජිතය පිරිසක් දාලා ඔහු ඉඳගනි නිකම් පුටුවේ. අනිත් පළාත්වල කිසිදු වැදගත්කමක් නැහැ. ඉන්න ප්‍රධාන දේශපාලන පක්ෂ තම තමන්ගේ අභිමතයට වැඩ කටයුතු කරයි. සියලුම නීති සම්මත කරගනි. පාර්ලිමේන්තුවේ මූණු ආවරණය තහනම් කරයි. ඒක මදක් තහනම් කරත් හොඳයි. ඒකේ ප්‍රශ්න තියෙනවා. අපටත් ඒකේ තියෙනවා ගැටලු. ආගමට අනුව ඒව වැරදි. මූණු ආවරණය ඉස්ලාම් ධර්මයේ අනුමත කළේ නැහැ. නමුත් හිජාබ් කියන ක්‍රමයම වෙනස් වුණොත් කාන්තාවන් හිසකෙස් ආවරණය කර ගැනීමත් ශ්‍රී ලංකාවේ සංස්කෘතියට නුහුරු දෙයක් කියලා පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය වුණොත්, හලාල් කියලා කෑම ගන්නටම බැහැයි කියලා පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය වුණොත්, ඒ වගේම ගවමස් කෑම සම්පූර්ණයෙන්ම තහනම් කියලා ඌපිවල කොයිද උතුරු ප්‍රාන්තයේ ඉන්දියාවේ සම්මත කරගත්තා වගේ නීති සම්මත කරගත්තොත් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේ වෙනස් වීම තුළින් මේ සියල්ලක්ම සිද්ධ වෙයි. අපි ඉඳලා ඉවරයි. සියලු ආගමික සංවිධානයේ තහනම් කරොත් අපි ඉඳලා ඉවරයි. මොකද්ද වෙන්නේ ප්‍රතිඵලය? අපට සිද්ධ වෙන ඉරණ අත්වන ඉරණම මොකද්ද? සියලු දෙනාම හිඟන්නගේ පාත්‍රය වගේ පාත්‍ර ටිකක් අරගෙන එක එක දේශපාලන නායකවරයාගේ කකුල් ළඟට වැටිලා හිඟමන් කාලා අපේ ජීවිත ආරක්ෂා කරගන්නටම අපි සිඟන්නන් බවට පත්වන්නට වෙයි. මෙතරම් අපේ ඉරණම වෙනස් වෙයි. අපිම අපේ භාෂාවෙන්ම අලුත් ඉරණමක් ලියාගන්නට සිද්ධ වෙයි. මේ தත්ත්වය අපේ මුස්ලිම් මැති අමතිවරු කිසිදු තැකීමකින් තොරව ඔවුන් සර්ව සාධාරණව ඒව ඉෂ්ට කරගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවේ අලුත් ව්‍යවස්ථාවක් සම්මත වෙලා එම ව්‍යවස්ථාවේ ඔවුන් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ යුතුයි කියලා ඔවුන් එම ව්‍යවස්ථාව තුළ ඔවුන් ඉදිරිපත් කරා නම් යෝජනා, ඒවායින් මුස්ලිම් ජනතාව නොයෙකුත් අවාසිසාගත තත්ත්වවලට මුහුණ දෙන්නට සිද්ධ වෙයි. උතුරු මහයමති සීවී විග්නේශ්වරන් කියනවා උතුරු නැගෙනහිර පළාත ඒකාබද්ධ කරමු කියලා. එයා කියනවා අපි ඔක්කොම දෙමළ කතා කරන ජනතාව කියලා. ඔව්, අපි දෙමළ කතා කරන මුස්ලිම් ජනතාව තමයි බහුතරයක් ඉන්නේ මුස්ලිම් වරුන්ගෙන්. සිංහල කතා කරන මුස්ලිම් ජනතාවත් සිටිනවා, මැලේ කතා කරන මුස්ලිම් ජනතාවත් සිටිනවා, මේ ආකාරයෙන් විවිධ භාෂා කතා කරන මුස්ලිම් ජනතාව සිටිනවා. ප්‍රශ්නේ තිබෙන්නේ දෙමළ කතා කරන මුස්ලිම් ජනතාව වශයෙන් උතුරු නැගෙනහිර පළාතේ සීවී විග්නේශ්වරන් එක්ක අපි එකතු විය යුතු නම්, සම්බන්ධන් දෙමළ ජාතික සන්ධානයේ සමග අපි එකතු විය යුතු නම්, ඇයි 1990 දී වේලුපිල්ලේ ප්‍රභාකරන් මුස්ලිම් ජනතාව උතුරෙන් එළවල දමනකොට, නෙරපා දමනකොට සම්බන්ධන් මාත්‍යයි කතා කළේ නැත්තේ? සම්බන්ධන් මාත්‍යා 1948 DS සේනානායක මහත්මයාගේ අග්‍රාමාත්‍ය ධූරයේ සිට මෙම දේශපාලන කතිකාවේ සිටින චරිතයක් නෙමෙයිද? හිටපු අග්‍රවිනිශ්චකාරවරයෙක් සම්බන්ධන් මහත්මයා කියන්නේ. මේ ඊයේ අද ආපු මිනිස්සු නෙමෙයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තුමා කියනවා සම්බන්ධන් මහත්මයා කියන්නේ DS සේනානායක මහත්මයාගේ කාලේ ඉඳලා අපිත් එක්ක අත්වැල් බැඳගෙන හිටපු පුද්ගලයෙක් කියලා. ඇයි සම්බන්ධන් මහත්තයෝ 90 දී මුස්ලිම් ජනතාව නෙරපා දමනකොට, උන්නිටි තැන් අහිමි කරගෙන එම ජනතාව අවතැන් වෙනකොට, එම ජනතාවගේ ඇඳුම් සියලු දෙයක්ම ධන දේපල සියල්ලක්ම ගිනිබත් කරනකොට, විනාශ කරනකොට, ඇයි දෙමළ කතා කරන ජාතියක් වශයෙන් මුස්ලිම් ජනතාවට මෙසේ අසාධාරණකම් කරන්න කියලා ඇයි සම්බන්ධන් මහත්මයා හඬ නැගුවේ නැත්තේ? අපි දෙමළ කතා කරන කට්ටිය නෙමෙයිද? එතකොට නැගෙනහිර පළාතේ දෙමළ ජනතාව 138ක් ජීවත් වෙනවා. නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව 137ක් ජීවත් වෙනවා. නැගෙනහිර පළාතේ පමණක්. උතුරයි නැගෙනහිරයි දෙකම ඒකාබද්ධ කළා නම්, දෙකම එකට එකතු කරා නම්, වෙනම පළාතක් වශයෙන් පැවැත්වුවා නම්, අපට අත්වන ඉරණම තමයි අපි උතුරු දකුණු උදුර නැගෙනහිර පළාතේ 100%ක නැවතත් සුළුතරයක් බවට පත් වෙයි.
අවශ්‍ය වෙන්නේ මොකද්ද? උතුරයි නැගෙනහිරයි එකතු කරලා නැගෙනහිර පළාතේ අපිට තිබෙන අතිබහුතරය 37%ක් වැනි දෙමළ ජාතියන්ට ආසන්න ප්‍රතිශතයක් වශයෙන් ජීවත් වන එම බහුතරය නැති කරලා 17%ක් වැනි සුළු ප්‍රතිශතයක් බවට පත් කරලා උතුරු නැගෙනහිර කෙරළ ඒකාබද්ධ කරන්න ඕනලු. එතකොට උතුරෙන් දෙමළ ජනතා සන්ධානයෙන් අපට ගුටි, දකුණෙන් මේ දකුණේ පළාත් පාලන ආයතන වලින් අපිට ගුටි. දෙපැත්තෙන්ම අපිට තඩිබාගෙන ඉන්නකොට අපි ගුටි බැටකාගෙන අපි සිටිය යුතුයි. මෙයයි සියලුම දේශපාලන පක්ෂ බලාපොරොත්තු වෙන්නේ. දෙන්නට බෑ. අපට තිබෙන එකම ශක්තිය අපි ස්වයං පාලන අයිතියක් ඉල්ලුවෙන නැගෙනහිර පළාත වෙනම මුස්ලිම් ජනතාවගේ ස්වයං පාලන ප්‍රදේශයක් වශයෙන් පරිවර්තනය කරන්න කියලා අපි ඉල්ලීම් ඉදිරිපත් කළේ නැහැ. අපට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී අර්ථ නිරූපණය වන නීතියේ නිසික්‍රියාදාමය සහිත නීතියේ ආධිපත්‍යය සුරකින අවශ්‍යයි අපිට නැගෙනහිර පළාතක්. එහිදී නැගෙනහිර පළාත තුළ නැගෙනහිර ප්‍රධාන අමාත්‍ය ධූරයේ වශයෙන් දෙමළ ජනතා සන්ධානයේ පුද්ගලයෙක්වත් අපට කමක් නැහැ. අපට අවශ්‍ය බහුතර පළාත් සභා නියෝජනය අපට අවශ්‍යයි. මෙතන තියෙන ප්‍රශ්නය මහ ඇමතිවරයා මුස්ලිම්ද මුස්ලිම් නොවේද කියන ප්‍රශ්නේ නෙමෙයි. පළාත් පාලන ආයතනයේ පළාත් සභාවේ පාර්ලිමේන්තුවේ නියෝජනය මුස්ලිම් වරුන්ට අවස්ථාව තිබෙනවද නැද්ද කියන එක. නමුත් මුස්ලිම් කොංග්‍රසයට අවශ්‍ය නැගෙනහිර පළාතේ මුස්ලිම් කොංග්‍රසයේ මහ ඇමතිවරයෙක් පත් කරගන්න එක විතරයි. නැත්නම් ඔවුන් අම්පාර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුවට ආසනයක් ලබා ගන්න එක විතරයි මුස්ලිම් කොංග්‍රසයේ වමනා වෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි විග්නේශ්වරන් මහත්මයාගේ මෙම ඉල්ලීමට මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් වකීම් කියනවා, අපි බොහොම සහජීවනයෙන් අපගේ අයිතිවාසිකම් අප යම් තාක් දුරට ඉඩ හරිමින් අපි විවෘත සාකච්ඡාවකින් අපි යම්කිසි සම්මුතියකට එළමෙන්නට සූදානම් කියලා ඊයේ පෙරේදා ඔහු මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටිනවා. ඔහු රවුෆ් වකීම් මහත්තයෝ ඔයාට ඉතන විදියට නැගෙනහිර පළාත උතුරු ජනතාවට පාවා දෙන්නට උකස් තියන්නට තව්හීද් ජමාත් සංවිධානය කිසිදු විටක ඉඩ තියන්නේ නැහැ. අපි අරගල පවත්වනවා, අපේ ජනතාව දැනුවත් කරනවා. අධ්‍යාපන මට්ටමෙන් 100%කටත් වඩා සුළු ප්‍රමාණයක් අධ්‍යාපන මට්ටමෙන් සිටින අපගේ අහිංසක අසරණ ජනතාව වීදි වීදියෙන් ගිහිල්ලා ගෙයින් ගෙට ගිහිල්ලා ඒ ජනතාව දැනුවත් කරලා මෙම ආණ්ඩුකම ව්‍යවස්ථාව උතුරු නැගෙනහිර පළාත ඒකාබද්ධ කිරීම කියන එක අපි අනිවාර්යයෙන්ම විරුද්ධ මත දරලා ඒ ජයග්‍රහණය කරගන්නවා. එපමණක් නෙමෙයි, පළාත් පාලන ආයතනවලට ඉඩම් අයිතිය පොලිස් බලතල සියල්ලක්ම ලබා දීලා ඉවරයි. අපේ ජනතාවට දන්නේ නැහැ තාම පළාත් පාලන ආයතන පළාත් සභාවලට ඉඩම් අයිතිය පොලිස් අයිතිය ලබා දීලා තියෙන්නේ ඊයේ පෙරේද නෙමෙයි සහෝදර සහෝදරියනි. 1987 වසරේ හින්දු ලංකා ගිවිසුම කියලා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සහ එවකට සිටි ඉන්දීය අග්‍රාමාත්‍ය රාහුල් ගාන්ධි රජීව් ගාන්ධි මැතිතුමා සමග ඇති කරපු හින්දු ලංකා ගිවිසුමෙන් පළාත් පාලන පළාත් සභා ක්‍රමය ඇති කරලා ඒ අවස්ථාවේදීම පොලිස් බලතල ඉඩම් බලතල ලබා දීලා ඉවරයි. නමුත් තවමත් ඒ ක්‍රියාත්මක වුණේ නැහැ. හේතුව මොකද්ද දන්නවද? ක්‍රියාත්මක වුණේ නැත්තේ අපගේ රටේ මෙතෙක් දුරට විධායක ජනාධිපති ධුරයට පත්තුණු ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ඩී.බී. විජේතුංග, ඒ වගේම මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන මේ කිසිදු ජනාධිපතිවරයෙක් තවවනතුරු එසේ පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල ලබා දෙනවයි කියලා ගැසට් නිවේදනයක් තාම නිකුත් කරලා නැහැ. ගැසට් නිවේදනයක් නිකුත් කරොත් ඇති බලතල ගිහිල්ලා ඉවරයි. ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ පළාත් සභාවලට පළාත් සභාවේ පොලිසියට හා පළාත් සභාවට අයත් ඉඩම්වල අයිතිය මොකද්ද කියලා 1978 ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයෙන් සටහන් කරලා ඉවරයි. අලුතෙන් සටහන් කරන්න දෙයක් නැහැ. තියෙන්නේ එකම දෙයයි, ගැසට් නිවේදනයක් නිකුත් කිරීම පමණයි. ඇයි තවවනතුරු විධායක ජනාධිපතිවරු ඒ ගැසට් නිවේදනය නිකුත් කළේ නැත්තේ? ඇයි? හේතුව තමයි එසේ නිකුත් කළා නම් උතුරු නැගෙනහිර පළාතේ ඒකාබද්ධ වෙලා ඉඩම් හා පොලිස් බලතල ලබා දුන්නා නම්
වේලුපිල්ලේ ප්‍රභාකර නිල්ලපු ඊළම නිලවසයෙන් ලබාදුණු තත්ත්වයක් මේ රට තුළ ඇතිවෙයි කියන ඒ බිය නිසා ජනතාව ජනතාවගේ නිග්‍රහයට පත්වේ නිසා ජනතාව මෙම රටේ භෞමික අඛණ්ඩතාවය අභියෝගාත්මයට ප්‍රශ්නාර්ථයක් බවට රජය පත් කළ නිසා මෙම දේශපාලන නායකවරුන්ට නැවත පාර්ලිමේන්තු වරම් ලබා නොදෙයි කියන එකම බය නිසා තමයි ගැසට් නිවේදන නිකුත් කළේ නැත්තේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා කියනවා එසේ ගැසට්පත් නිවේදනය නිකුත් නොකිරීම පිළිබඳව අපට අතිවිශාල සතුටක් තිබෙනවා. හේතුව එසේ නිකුත් කළා නම් උතුරේ වෙනම ස්වයංපාලනයක් වශයෙන් ක්‍රියාත්මක වෙයි. ඇයි උතුරටයි නැගෙනහිරටයි වෙනම පොලිසියක්, එක එක පළාත්වලට වෙනම පොලිසි, එක එක පළාත්වලට වෙනම ඉඩම් නීති, ඔගොල්ලන්ගේ ඉඩම් වලට ඔප්පු ලබා දෙන්නේ මධ්‍යම රජයේ විසින් වර්තමානයේ. නමුත් ඉඩම් මෛත්‍ය පළාත් පාලන ආයතන වලට පළාත් සභාවට ලබා දුන්නා නම් එක එක පළාත් සභාවල ගිහිල්ලා ඔප්පු ලබා ගන්න වෙයි. එක පළාත් සභාවකින් තවත් පළාත් සභාවකට යම් කිසි කෙනෙක් ගමන් කරනවා නම් අනාගතයේදී එම පළාත් සභාව අතර වීසා ක්‍රියාත්මක කරන්නට උත්සාහ දරයි. හේතුව අද වර්තමානයේ ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවට නිකුත් කරලා තිබෙන ආණ්ඩුකම ව්‍යවස්ථා අතුරු වාර්තාවේ සමගාමී ලැයිස්තුව කියලා ලැයිස්තුවක් තිබෙනවා. ඒ ලැයිස්තුව සම්පූර්ණයෙන්ම අහෝසි කරලා. සමගාමී ලැයිස්තුව කියන්නේ මධ්‍යම රජය පළාත් සභාව එකට එකතු වී කළ යුතු දේවල් මොකද්ද කියලා ලැයිස්තුවක් තිබෙනවා. ඒ දෙකම නැහැ. මධ්‍යම රජයේ පමණක් කළ යුතු දේවල් මොකද්ද කියලා මධ්‍යම රජයේ ලැයිස්තුවක් තිබෙනවා. පළාත් සභාවට පමණක් අයිති බලතල මොකද්ද කියලා පළාත් සභා ලැයිස්තුවක් තිබෙනවා. සමගාමී ලැයිස්තුව ඉවත් කරලා. සමගාමී ලැයිස්තුව ඉවත් කරයි කියන්නේ එට මධ්‍යම රජයේ ලැයිස්තුවත් ඉවත් වන්නට වැඩි වෙලාවක් යන්නේ නැහැ සහෝදරවරුනි. එම අවස්ථාවේදී වෙනම පළාත් වලට වෙනම නීති රීති ගෙනෙයි. එක් එක් පළාත් සභාවල නැවත වතාවක් ආගම දහම වර්ගයේ පදනම් කරගෙන නීති සම්මත කරගන්නට උත්සාහ දරයි. වර්තමානයේ පළාත් සභාවලට තිබෙන අයිතිය තමයි, බලය තමයි, ප්‍රඥප්ති පමණයි ඔවුන්ට සම්පාදනය කරන්නට හැකියාව තිබෙන්නේ. ප්‍රඥප්ති පමණයි සම්මත කර ගැනීමට ඔවුන්ට අයිතිවාසිකම් තිබෙන්නේ. නමුත් මධ්‍යම ආණ්ඩුව තමයි සියලු මූලික කරුණු කාරණා විශේෂ සියල්ලක්ම තීරණය කරන්නේ. නමුත් ඒ සියල්ලක්ම පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල ලබා දුන්නා නම් නැති වෙයි. වැවිලි කර්මාන්තයක් නඩුවක් පැවරුවා ඉඩම අයිති පළාත් සභාවටද නැත්නම් මධ්‍යම රජයටද කියලා එක් නඩුවක් ගියා දෙමළ සහෝදරයෙක් සමග. එම නඩුවේදී 2013 වසරේදී තීන්දුවට පත් වුණේ මොකද්ද? අග්‍රවිනිශ්චකාර මොහන්ද සිල්වා එවකට සිටි අග්‍රවිනිශ්චකාරතුමා තීන්දුවක් ලබා දුන්නා සියලුම ලංකාවේ සතු ඉඩම් මධ්‍යම රජයේ සතු විය යුතුයි, පළාත් සභාවකට කිසිදු ඉඩමක් අයිති නැහැ කියලා. ඒ වර්තමානයේ තත්වය 2013 පවා ශ්‍රේෂ්ඨාධිකරණයේ සේ තීන්දුවක් දුන්නා. නමුත් අයිතිය ලබා දුන්නා නම් ඒ සියල්ලක්ම අහෝසි වෙයි. මුස්ලිම් ජනතාව උතුරු නැගෙනහිර පළාතේ විග්නේශ්වරන් ළඟ ඉඩම් ඔප්පු ඉල්ලගෙන යන්න වෙයි. දකුණේ වෙනත් පළාත් සභාවල ඉඩම් ඔප්පු ඉල්ලගෙන යන්න වෙයි. අන්තිමට වර්ගවාදයේ මත පදනම් වුණු පළාත් සභා ඇතිවලා ජාතික අරගලය වෙනුවෙන් ප්‍රශ්නය වෙනුවෙන් ඒට විසඳුමක් වශයෙන් ගෙනාපු පළාත් සභාව පළාත් පාලන ක්‍රමයේම ජනවර්ගය මත පදනම් වුණු ජාතිවාදයේ අන්තවාදයේ වපුරවන දෙයක් බවට ආයතනයක් බවට පත් වෙයි. සිවඥානම් ශ්‍රීධරන් මහත්මයා කියනවා උතුරයි නැගෙනහිරයි එකතු කළේ නැත්නම් අපි ආණ්ඩුකම ව්‍යවස්ථාව කවදාවත් පිළිගන්නේ නැහැ කියලා. දැන් ආණ්ඩුවත් ගිරයට අහුවෙලා, මුස්ලිම් ජනතාවත් ගිරයට අහුවෙලා, ඔක්කොම ගිරයට අහුවෙලා දැන් අපේ මුස්ලිම් නායකවරු කරන්න යන්නේ මොකද්ද? නව ආණ්ඩුකම ව්‍යවස්ථාව සම්මත කරගෙන නැවත වතාවක් අපේ ජනතාව උකසට තබලා අපව පරදුවට තබනවද? නැත්නම් සියලුම මුස්ලිම් මන්ත්‍රීවරු එකතු වෙලා මෙම ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනවල උතුරු නැගෙනහිර වෙනම පළාතක් වශයෙන් සිටියේ තිබිය යුතුයි. එවැගේම ඉඩම් හා පොලිස් බලතල කිසිදු අවස්ථාවකදී පළාත් පාලන පළාත් සභාවලට නොදිය යුතුයි කියලා තරයේම තම මතය ප්‍රකාශ කරලා එම මතයට රජය එකඟ වුණේ නැත්නම් තම ඡන්දය ප්‍රකාශ කිරීමෙන් මෙම මුස්ලිම් මන්ත්‍රීවරු වැළකී සිටනවද කියන කාරණාව තමයි අපි අහන්නේ. මැතිවරණ ක්‍රමය සම්මිශ්‍රණ මැතිවරණ ක්‍රමයක් වෙනුවට පාර්ලිමේන්තුවේ පමණක් හෝ
සමානුපාතික මැතිවරණ ක්‍රමයක් පවත්වා ගැනීමට මුස්ලිම් දේශපාලන නායකවරු හඬ නගනවද නැත්නම් එයත් සම්මිශ්‍රණ මැතිවරණ ක්‍රමයක් කියලා පරදුවට තබනවද? තීන්දුව ගත යුත්තේ මුස්ලිම් ජනනායකයෝ දේශපාලන නායකයෝ ඔවුන්ම තීන්දුව ගන්නව නම් ඒ සඳහා ඔවුන්ට බලපෑම් කළ යුත්තේ මුස්ලිම් පොදු ජනතාව. එම නිසා අපේ කාන්තාවන් අපේ පුරුෂ පාර්ශවය සියලු දෙනාම අපි අත්වල් බැඳගෙන මෙතන තව්හීද් තබ්ලීග් ප්‍රශ්නයක් නැහැ. මේක අපේ ජාතිය පිළිබඳ ප්‍රශ්නයක්. සියලුම නිකාය ભેද අමතක කරලා සියලුම පක්ෂ ભેද අමතක කරලා අපි සියලු දෙනාම අත්වල් බැඳගෙන මෙම ජීවන අයිතිය සුරකීම සඳහා අපි සියලු දෙනාම වීදි බැස අපි අරගල පැවැත්විය යුතුයි. ජනතාව දැනුවත් කළ යුතුයි. ජනතාවගේ මුස්ලිම් ජනතාවගේ පහළ මට්ටම දක්වා මෙම පණිවිඩය රැගෙන යා යුතුයි. ඒ තුලින් මුස්ලිම් දේශපාලන නායකයන්ට බලපෑම් ඇති කරලා මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ ටීවී ජායා, රාසික් ෆරීඩ්, කාදර්, කාදර් වැනි පුද්ගලයන්, වාපිච්චි මරික්කාල් වැනි පරිත්‍යාග කරපු අපේ දේශපාලන නායකයන්, එසියේ සමීද් වැනි පුද්ගලයන් වගේ දේශපාලන අරගල වෙනුවෙන් සටන් කරන පුද්ගලයන් බවට අපගේ දේශපාලන නායකයන්ව පත් කරගත යුතුයි. එසේ නොවුනා නම් මෙම ශ්‍රී ලංකාව නැවතත් මියන්මාරයක්, සෝමාලියාවක් බවට නියත වශයෙන්ම පත්වේවි. ඒ සඳහා අවකාශය ඉඩ නොසලසමින් අල්ලාහ් රබ්බුල් ආලමින් අප සියලු දෙනා ආරක්ෂා කරත්වායි පතමින් මානි හඬ වෙනවා. ඔබ සැමට ස්තුතියි.